අයිබෝවන් අපේ අලුත් කණ්ඩායමට පවත්වන පළවෙනි ගිණුම් කරන පන්තිය අපි ඔයාලට කතා කරද්දී ඔයාලා අපිට කතා කරද්දී අපි පුරන්දු වුණේ පන්ති දෙකම කියන්නේ පෙසරසගේ පන්ති දෙකත් මගේ පන්තියත් සත්‍යන්තේ පවත්වන්න කියලා. හැබැයි මේ සත්‍යන්තේ මට පන්තියක් පවත්වන්න බැරි වුණා. ඒ නිසා මග යන දවස වෙනකොට උත්තරික පන්තියක් විදියට පළවෙනි ගිණුම් කරන පන්තිය අත පොයේ දවසේ අපි ආරම්භ කරනවා. හරිය මුලින්ම කියන්න ඕන දැන් මං හිතන්නේ අමදා ප්‍රසන්නසර්ගේ පළවෙනි දේශනෙට සහභාගී වුණේ නැහැ ඔන්ලයින් ටික වෙලාවකට ඉන්න පුළුවන් වුණේ මොකද පරසාවත් එක්ක අකුණු ගහන්නත් ගත්ත නිසා මට කතා කරන්න බැරි වුණා. හැබැයි මම ප්‍රසන්නසර්ගේ වීඩියෝ එක බලුවා. එතෙන්දී අපි අපේ පාඨමාලාව ගැන ඔයාලට දැනුම් දෙන්න ඕන හැම දෙයක්ම ප්‍රසන්නසර් දැනුම් දීවරයි. හැබැයි ගිනුම් කරණය මස් කරන අයක තියෙන ලොකුම අභියෝගය නේද? ඒක අනිත්‍ය අනිකානියත බියක් වගේ හදාගෙන තිනවා. කියන්නේ කොමස් කරන්න කොමස් නොකරන හේතුවක් විදියටත් අනිත් අය කියන්නේ බයෝසයන්ස් කරන්න, මැත්ස් කරන්න, එහෙමත් නැත්නම් ආර්ට් කරන්න. යන හේතුවක් විදියට කියන්නේ මේ විෂයන් වල තියෙන කැමැත්තත් වගේම සමහර අය ඉන්නවා අනේ මම කොමස් කරන්න ආසයි. හැබැයි මට ඒකවුන්ටින් බෑනේ. accounting fail වෙයි කියලා බයක් තියෙනවා. ඒ නිසා මම ආට් කරනවා. එහෙම නැත්නම් අමාරුවෙන් හරි ගමන් නැයි බයෝ කරලා ෆේල් වෙන එක හොඳයි. accounting fail කරගන්නට වඩා කියලා. ඒ වගේ කොමස් අත්හරින කණ්ඩායමක් ඉන්නවා. accounting ගැන තියෙන බය හේතුවෙන්. කියන්නේ තමන්ගේ අත්දැකීමට මුහුණ දීලා නැහැ. දැන් අපි වතුරට බහැලෙපයි බලන්න වතුරේ ඉන්න පුළුවන්ද කැමුරුද නැද්ද ඒක ආදී වශයෙන් කෙනෙක් කියන දෙයක් අහලා නේද? දැන් අර අපි මුංචි කාලේ අහලා තියෙනවා දික්තල කාලකොල කතාව. ඒකේ අර දික්තලානේ දුසගෙනා. එයා වතුරේ වැඩි ගැඹුරක් පෙන්නනවා. ඒකට කාලකොල රැවටෙනවා. අන්න ඒ වගේ රැවටීමකට සමහර අවස්ථාවලදී අපේ අය පත් වෙනවා ගිනුම් ක්‍රමය ගැන. ඒ කියන්නේ කලින් අවුරුදු වල කොමස් කරපු අය ලක් කළා මේ කතා අහලා අයියෝ මල්ලි ඉකෝනොමියස් නම් කමක් නැහැ. නේද? අයියෝ නම් ගියෝ කරන්න නම් එපායි කවුන්ටි ෆේල් වුණා. අමත වගේ යාළුවෝත් ඔක්කොම ෆේල් වුණා. ඉතින් එයාලගේ පාඩම් කරපු ආකාරය, ඉගෙනගත් ආකාරය ගැන වා නිශ්චිත ප්‍රතිචාරයක් කරන්නේ නැහැ, විමසා බැලීමක් කරන්නේ නැහැ. හැබැයි අමාරුයි කිව්ව නිසා අපිත් එහෙනම් ඉතින් මොනවා වෙයිද කියලා හිතලා අපිත් නිකන් අනියත බයක් හදාගන්න. ඒකයි මම කිව්වේ. කොමස් කරන ගොඩාක් ළමයිගේ ලොකුම ගැටලුව වෙන්නේ මොකක් අය නැහැ. හැබැයි බහුතරයක් ගත්තම 50% විතර ප්‍රමාණයක් ඉන්නවා කොමස් පන්තියේ ඉන්නේ accounting වල තියෙන බය. ඉතින් ගිනුම් කරන්නේ ගන්න ගුණෝරේ විදියට මට යුතුයකමක් තියෙනවා. ඒ ගැන ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම කිව්වොත් මම 2005 අවුරුද්දේ උසස් පෙළට පෙනී සිටියේ. දැන් වර්ගාණක් වෙනවා කාලය ගත ගිහිල්ලා. හැබැයි 2005 අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී ඉන්න විට මට තිබුණ අභියෝගයත් ඒකම තමයි. මම දකුණු පළාතේ දැන්වත් ටියුෂන් ශිස්ත්‍රීන් ගුරුතුමෙක්ගෙන් අමසරි පල්ලිහක්කාර වෘත්තියනංගේ ඉගෙන ගත්තේ මාතර නෝකිහන් දේ ප්‍රින්ස් කොලෙජ් එකේ හිමිකරු ඒ සර්ට ප්‍රින්සිද්ධ වෙන තමයි. ඇත්තට මගේ පාසලේ ගිරුම් කරන ගුරුවරයෙක් හිටියේ නැහැ. ඇත්තට ප්‍රින්සිද්ධ වෙන කියලා මම බයද කියන්නේ ඒකයි. මම ඉගෙන ගත්ත පාසලේ ගිරුම් කරන ගුරුවරයෙක් හිටියේ නැහැ. උසස් පෙළට පෙරී සිටින තුරුම ගිරුම් කර ගුරුවරයෙක් නැමතුමයි අපි උසස් පෙළට පෙරී සිටින්නේ අවුරුද්දක පුරාවටම. ඒ නිසා ටියුෂන් ක්ලාස් ගියා අමසරි පල්ලිහක්කාර සර් ළඟට. ඉතින් වෙන අමතර වෙන පන්තියකට සහභාගී වෙන්නේ නැහැ. ඒක විශාල පන්තියක්. ඉතින් අමාරු ගණනක් අහගන්න ළඟපාතක අය ලක්තරවත් නැහැ. මොකද හැමෝම මගේ ගෙවල්වට හිටිය අය වෛද්‍යවරු ඉංජිනේරුවෝ. ඒ කියන්නේ වෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා කොමස් කරද්දී මටත් මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ ලොකුම අභියෝගයක් විදියට මම දැක්කේ ගිනම් කරන විෂය. හැබැයි 2005 අවුරුද්දෙන් පසුව මම 2007 අවුරුද්දේ ජයග්‍රහණ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙනවා. එතෙදි මම හදාරන්නේ ගිනුම් කරන විශේෂ උපාධිය. අභියෝගයක් වුණාට මම කොහොමද ඒක ගන්නවා? අරගෙන ගිනුම් කරන උපාධිය හදාරන්න 2007 අවුරුද්දේ කැම්පස් එන්නේ. ඒ අවුරුද්දේ ඉඳලාම මම ටියුෂන් කරන්න පටන් ගත්තා. ඔබට මනි හොයා ගන්න. මහා පරිමාණයෙන් නෙමෙයි ගෙවල් වලට ගිහිල්ලා ළමයෙක්ට දෙන්නෙක්ට වගේ පන්ති කරන්න පටන් ගත්තා. ඒ කාලේ ඉඳලා මම accounting ගන්නද්දි වැඩිපුරම මට හමු වුණේ ගිනුම් කරලා එන ගොඩාක් ලකුණු අඩු ළමයි. ඉතින් ඒකත් එක්ක මම හුරු වුණා
අර දක්ෂ ළමයෙක් එක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් යනවට වඩා වෙනත් ක්‍රමයක් තියෙන ඕන මෙයාලට උගන්වන්න. ගිනම් කරන විෂය මීට වඩා සරලව කියලා දෙන්න ඕන කියන එක මගේ ඇඟට බද්ධ වුණා. 2007 අවුරුද්දේ. දැන් මේ 2022 අවුරුද්ද. 15 වෙනි අවුරුද්ද. ඉතින් ඒ කාල සීමාව තුළ මම ඇත්තටම රජයේ පාසල් ගුරුවරයෙක්ට වඩා අත්දැකීම් සමුදායක් එකතු කරගත්තා. මොකද අවුරුදු 15 තිස්සේ. මොකද එක රජයේ පාසලක ගුරුවරයෙක් වුණාම එක පාඩම අවුරුද්දකට උගන්වන්න එක වතාවක් දෙවතාවක් වෙන්න පුළුවන්. නේද? කොමස් වන්දි කීපය නැන් තියෙන්නේ. අපි හිටමු පළවෙනි පාඩම කියලා. පළවෙනි පාඩම ප්‍රධාන පාසලක නම් විශාල පරිමාණයේ පාසලක නම් අපි හිටමු කොමස් ක්ලාස් එකේ වන්දි තුනක් තියෙනවා නම් තුන් වතාවක් උගන්වන්න. අපි එහෙම නෙමෙයි කැම්පස් එකේ නකල් දවස් 7ෙම පැය දෙකේ දෙක කන්ති පන්තියේ වාදී වශයෙන් බැලුවම එකවර විශාල එකම පාඩම විශාල වාර ගණනක් එකම අවුරුද්ද ගණනවා. ඒවත් එක්ක අපිට ඒක අර කියන්නේ ඉකෝන් වල නේ බීඑස් වල කියන්නේ නේද විශේෂ ප්‍රාගුණ්‍ය එකම කාර්යයේ නිරන්තරයෙන් ප්‍රතිවීම හරහා විශේෂ ප්‍රාගුණ්‍යයකට අපි ලක් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි සංසාර එක්ක සම්බන්ධ වුණායින් පසුව වලට අපේ පළවෙනි දේශනෙම කිව්වා මේ මාස 7 ඉලවල් කියන සංකල්පය මේ පාඨමාලාව බිහි වෙන්නේ ප්‍රසන්සර් සහ එතුමගේ ගුරුවරයෙක් සමග එතුමා ප්‍රසන්සර් උගන්නපු ගුරුතුමත් එක්ක මම 2013 2014 අවුරුද්දවල වගේ ප්‍රසන්සර් සමග සම්බන්ධ වෙන්නේ. එතෙන්දී ප්‍රසන්න ඒකනායක සර් ඉකෝන් BS උගන්වන්න හොඳටම පදන් වෙලා ඉන්නවා වගේ මමත් මුල ඉඳලා සරලව හැබැයි කෙටි කාලයක් ඇතුළත ගිනම් කරන විෂය ඔයාලට කියලා දෙන්න පුරුවක් හදාගෙන තිබුණා. අර කලින් කිව්වා වගේ ජවල් වලට ගිහිල්ලා උගන්වන්න මේ බොහෝ වෙලාවට ප්‍රතිඵල අඩු ළමයිට සෙකන්ඩ් ෂයි කරන ළමයිට එක වතාවක් ප්‍රතිඵල එනවා. ආවම ප්‍රතිඵල බලාපොරොත්තු මට්ටමට ළමයිගේ නැහැ. ඉතින් දෙමාපියව කතා කරනවා ගෙදරට ඇවිල්ලා උගන්වන්න කියලා. ඉතින් ගෙදරට ඇවිල්ලා උගන්වන්න යද්දී ඉස්සර නම් උසස් පෙළ විභාගෙ තිබුණේ අගෝස්තුනේ. දැන් මේ අවුරුද්දේ මේ දෙපෙමර වලට ඇවිත් අගෝස්තු මාසේ විභාගෙ ලිව්ව ළමයට ප්‍රතිඵල එනවා දෙසැම්බර් මාසේ හෝ ජනවාරි මාසේ. ජනවාරි මාසේ පන්තිය පටන් ගත්තම එයාමට සූදානම් කරන්න වෙනවා ඊළඟ අගෝස්තු මාසේ විභාගයට මාස 7ක මාස 6ක වගේ කාලයක් ඇතුළත. හැබැයි අභියෝගයේ පළවෙනි කාලේ පළවෙනි අවුරුද්ද දෙකේ අසීරු අභියෝගයක් වගේ දැක්කට දැන් ඒක ගැටලුවක් නැතුව ඉටු කර ගන්න පුළුවන්. ඔයාලගේ ඔයාලට දෙන්න අපෙන් ගොඩක් දේවල් දෙන්න පුළුවන් කාලයක් විදියට ඒක සම්සමක් ඇතුව වැඩ ගන්න පුළුවන් කාලයක් විදියට අපි දකිනවා. ඒ නිසා මුලින්ම කියනවා ප්‍රසන්නසරු කියෝගේ මේක අපි පළවෙනි වතාවට කරන අත්හදා බැලීමක් නෙමෙයි. හැබැයි ගැටලුව තියෙන්නේ එහෙම අත්හදා බැලීම් කරන අය ඉන්නවා. එතකොට ඒ හරහා අපිත් කීර්තනාමේ පොඩි පහුගිය දවස්වල පහළක වැසියාවක් සිදු වුණා. මොකද ප්‍රසන්න නාමය පාවිච්චි කරන්න පුළුවන් එකම පුද්ගලයා විතරක් නෙවෙයි නේද අපිට ඉන්නවා ප්‍රසන්න ඒකනායක කෙනෙක්. තවත් ඒ වගේ ඒකනායක මම රුවන් කුමානායක. එතකොට අපේ අපේ වාසගම අපේ මුල් නම ඒ ළඟින් යන ආකාරයේ නම් ගම් යොදාගෙන කුලියට ගත්ත ගුරුවරු හරහත් මේ පාඨමාලාව අනුකරණය කරන්න පිළිසක් ලැබුණා. පහුගිය අවුරුදු කිහිපය තුළ දැන් මේ අවුරුද්දේ නම් එහෙම කෙනෙක් හොයාගන්න නැහැ. මොකද යාළුවන්ට දැන් ප්‍රශ්න ඇතිනේ නේද? කොහොම හරි නමුත් අපි වගකීමෙන් කියනවා අපි විෂය නිර්දේශය කොහොමද උගන්වන්න පටන් ගන්නෙ අනිවාර්යයෙන්ම accounting වලදී මට විෂය නිර්දේශය එක පාඩමක්වත් අතරමඟ බාගෙන උගන්නලා ඊළඟ පාඩමට සිලබස් එක සම්පූර්ණ කරන්න බැහැ. ඒ කියන්නේ දැන් මේ දවස්වල 21 බැච් එකට පෙබරවාරි මාසේ විභාගෙ පටන් ගන්නවා. එයාලට මේ වෙනකොට මම විෂය නිර්දේශය සම්පූර්ණයෙන් උගන්වලා අවසන්. විෂය නිර්දේශය සම්පූර්ණයෙන් උගන්වලා අවසන් විතරක් නෙමේ ගිය සතියේ අඟහරුවාදා දවස වෙන විට මම 2012 අවුරුද්දේ ඉඳලා 2020 අවුරුද්ද දක්වා සියලුම විභාග සෙකන්ඩ් පේපර්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. ඒ කියන්නේ අපි පන්තිය පටන් ගත්තේ ජූලි වගේ මාසක වගේ. ඒ කියන්නේ කොරෝනා සමිත ප්‍රතිමලාවෙන් පස්සේ මේ ජූලි මාසෙකදී පටන් ගත්තේ. මේ වන විට අපි ගිනුම් කරන විෂය නිර්දේශ සාකච්ඡා කරලා අවසන්. 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. අපිට ඉතුරු වෙලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒකත් භාගයක් කරලා ඉවරයි. ඉතුරු භාගය සාකච්ඡා කරන්න. ඉතින් ඒක මේ දවස් කීපය සාකච්ඡා කරගත්තට පසුව ඔයාලා කල්පනා කරන්න ඒ කෙටි කාලය ඇතුළත අපි කොයිතරම් නම් ගමනක් කැවිලද කියලා. ඉතින් ඊළඟ ගැටලුව මේ වගේ පන්තියකට සහභාගී වෙලා මෙතන ඉන්නවා ඔන්ලයින් පන්තියත් ඉන්නවා
ඒවගේමයි රෙකෝඩින් එක බලයි කණ්ඩායම් දෙකක් එක කණ්ඩායමක් තමයි මේ වන විටත් වාණිජ විෂය හදාරන අය තව කණ්ඩායමක් තමයි වාණිජ විෂයට ගිලුම් කරන විෂයට අලුතෙන්ම සම්බන්ධ වෙන අය අලුතෙන්ම සම්බන්ධ වෙන අයගේ කොටස් දෙකක් ඉන්නවා කොමාරි යාගේ පළවෙනි අවුරුද්දේ කොමස් කරන අය එතකොට ඒ ඉතින් accounting නම් accounting පාඩමක් අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේමයි මීට පෙර බයෝ කරලා මැත්ස් කරලා ආර්ට් කරලා ප්‍රතිඵල මැදිව කොමස් වලට මාරුණයක් තියෙනවා ඒ හැමෝටම මට පොදුවේ කියන්න පුළුවන් ඔයාගේ බුද්ධි මට්ටම දැන් මට කතා කරපු ගොඩක් අය කියනවා සර් කොමස් කරන්න මම එනවා මේ අවුරුද්දේ නම් මගේ වයස මේක මොනයි ආ 20 ගණන් වල 30 ගණන් වල කියනවා සර් මට මූලික දැනීමක්වත් නැහැ නැත්තම් මම මීට අවුරුදු 10කට කලින් 6කට කලින් කොමස් කරේ ඒ අවුරුද්දේ මම accounting වල ටෙස්ට් එකක් ගත්තේ නැත්තම් fail මට මුකුත් මතක නැහැ ඒක වැඩිය හොඳයි ඒක වැඩිය හොඳයි මුකුත්ම නැතුව පටන් ගන්න එක වැඩිය හොඳයි එතකොට ඔයාට පුළුවන් හොඳට අහගෙන ඉන්න අර බාගෙට දැනගෙන ආවම එයාලට මම ගෞරව කරනවා නෙමෙයි hina වෙනවා නෙමෙයි නමුත් ඇතම් අය අපි භෞතික ගණන පන්ති කාමරවලට ගියාම පළවෙනි දවසේ දෙවෙනි දවසේ මූලික පොතක් ගැන කියලා දෙද්දි මූලික පොත් ගැන නෝට් එකක් සාකච්ඡා කරද්දි එහෙම නැත්නම් ගිනම් සමීකරණේ ගන්නු වාර්තා කරද්දි අර ඊට කලින් අවුරුදු වල accounting වලට 101ක් S එකක් අරගෙන ආපු අය අර අහගෙන ඉන්න කැමති නැහැ අහගෙන ඉන්න කැමති නැහැ කියලා දෙයක් ක්‍රියා ගන්න කැමති නැහැ අපිව දන්නවනේ අපි ආයේ සමාගම් ගිනුම් හදන සයිස් එකෙන් තමයි ඉන්නේ හැබැයි අන්තිම කාලයේ වෙද්දී මාත්ද කීමෙන් දන්නවා 2019 බැජ් එකෙත් හිටියා 20 බැජ් එකෙත් හිටියා අන්තිම කාලෙ වෙද්දී කොමස් සෙකන්ඩරි කරන අයට ඊට කලින් අවුරුදු වලත් accounting ඉගෙන ගත්ත අයට ගණන් කියලා දෙන මට්ටමට අර බයෝ කරලා මැත් කරලා ආපු අය පත් වෙනවා එයි ඒ එයාලට මූලික දැනීමක්වත් නැහැ ගිනුම් කරන්නේ සම්බන්ධව එයා හර කරන්නේ කොහොමද බැර කරන්නේ කොහොමද කියලා තිකර ගන්න පළවෙනි වතාවට හැබැයි එතෙන්දී එයා දන්නවා මේ මෙතෙන්ට එන්නේ පුංචි ළමයි නෙවෙයි වැඩිහිටි ළමයි ඉන්නේ ඒ නිසා එයාලා දන්නවා අපි මේක හරියට අහගත්තේ නැත්නම් අපි අවුරුදු දෙකක් උසස් පෙළ පන්තියක ඉඳලා ආවේ විෂය මාලාව වෙනස් කළා. එතකොට තවත් තුන්වෙනි අවුරුද්ද මේ උසස් පෙළ කරන්නේ. මේ අවුරුද්දෙත් මේ වැඩේ හරියට කරගත්තේ නැත්නම් අපිට උසස් පෙළ කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි සාවධානව වැඩ කරමු. සර් කියන වැඩ කරමු. අනේ නිසා එයාලගෙන් සයන් හික්මීමක් තියෙනවා අනිත් අයට වඩා. අනිත් අය හරකයි කියනවා නෙමෙයි. නමුත් සාපේක්ෂව මට හම්මු කෝලයන්ගේ ප්‍රතිඵල වැඩිපුරම පෙන්නපු කොටාසයක් තමයි බයෝ කරලා මැච් කරලා ආපු. හේතු දෙකක් තියෙනවා අර මම දැන් පැහැදිලි කරනවා වගේ. ඒ අය මොකද කරන්නේ වැඩිපුරම අවධානය දෙනවා. ඒක අර උනන්දුව වැඩිපුරම වැඩ කරන අය පිටසක් බඩපත් වෙනවා. දෙවෙනි කණ්ඩායම. දෙවෙනි හේතුව තමයි ඇත්තටම ඉතින් බහුතරයක් දෙනා බයෝ කරන්නේ මැච් කරන්න යන්නේ. තමන්ගේ සාමාන්‍ය පෙළ මට්ටමේ හොඳ ප්‍රතිඵලයක් දක්වපු දක්ෂතාවයක් දක්වපු ළමයි. සමහර අය ඊනම් මේක අරගෙන 10 අරගෙන මැච් කරන්න යනවා. නමුත් එතන එයා බලාපොරොත්තු වෙන තත්ත්වේ නැති නිසා ආයෙ කොමස් පන්තිර මාරු වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට අපි මේ කියලා දෙන දෙයක් අවබෝධ කරගන්න ඉතරම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතන ඉන්න නම් කොමස් මේ වෙලටත් ඉගෙන ගනිමින් ඉන්න. මම මේවා කියන්නේ මේ හිතාමතා හිතලුවක් විතර නෙමෙයි. මම කලින් කිව්වා 2007 අවුරුද්දේ ඉඳලා මම උසස් පෙළ ගිනම් කරන විශේෂ ගණන ගුරුවරේ. දෙන්නේ මේ කාල සීමාව තුළ මම දැකපු දේවල්, අත්විඳපු දේවල්. මගේ ගෝලය ඇතැම් අය සකසයි කරන්න ඇවිල්ලා තිබුණු ප්‍රතිඵලයක් නැති කර ගන්නවා. B එකක් අරගෙන එන්නේ ඒකක් ගන්න බලාපොරොත්තු වෙන අවසාන ගිය අවුරුද්දේ B මේ අවුරුද්දේ C නැත්තම් S. එතකොට ඒ අය ෆේල් වෙන්නේ, යාගේ ප්‍රතිඵල අඩු වෙන්නේ මගේ වරදක් නිසා නම් මම අනිත් පැත්තට යාලගෙන් අහනවා මීට පෙර ගිනුම් කරන විෂය හදාගන්න නැති සමහර අය ඉන්නවා සාක්ෂියත්ව පෙන්වන්න පුළුවන් දැන් හතරවෙනි අවුරුද්දේ ජාතික විශ්වවිද්‍යාල ළමයෙක් ඉන්නවා පෙසන්සර්ත් මමත් හමු වෙන්නේදී යා උසස් පෙරට කොමස් වලින් කරලා තියෙන විශ්වවිද්‍යාලේ නම් දන්නේ නැහැ. නම් ටිකවත් දන්නේ නැහැ. ඕල ලෙවල් වලට කොමස් කරලවත් නැහැ. ඕල ලෙවල් කොමස් කරලත් නැහැ. ඒ ලෙවල් බයෝ මැත්ස් හරි කරලා මුල් අවුරුදු වල ඊපස් යාගේ යාළුවෙක් හරහා දැනගෙන අපි පන්තියට සහභාගී වෙනවා අන්තිමට ඒ තුන ගන්නවා. විශ්වාස කරන්න ඔන්ලයින් පන්තියකත් නෙමෙයි. අපි ඔන්ලයින් පන්තියේ තියෙන විශේෂත්වය අපි උගන්වන දේවල් නැවත වතාවක් වට බලන්න පුළුවන් නැවත වතාවනේ ඕන වතාවක් බලන්න පුළුවන් හේතුව රෙකෝඩින් හැබෙන නිසා ඒකට අත්‍තරම් මේක බලුවම ඔන්ලයින් කමේ වඩාත් සාර්ථකයි කියලා හිතන්න පුළුවන් මොකද මට එක වතාවක් අහුුනේ නැත්නම් අමතක වුණා නම් නැවත වතාවක් කීප වතාවක් බලමින් ඒක සර්න් අභ්‍යාස කරන්න පුළුවන්
නමුත් අර පන්ති කාමරේට ඇවිල්ගෙන ගත්තම ඔන්ලයින් නැති කාලේ අපි කියපු දෙයක් ඇහුන් නැත්නම් අමතක වුණා නම් එදාට පන්තියේ බැරුණා නම් ඒක ආයේ ගුරුවරයෙක්ගෙන් ඒ විස්තරාත්මකව අහගන්න බැහැනේ නේද ළඟට ඇවිල්ලා පොඩ්ඩක් ඒක සරලව පැහැදිලි කරව ගත්තට විස්තරාත්මකව ඒ අර පාඩමක් විදිහටම අහගන්න බැහැ ඉතින් ඒ අභියෝගයක් තියෙද්දි මාස 6ක කෙටි කාලයක් ඇතුළත Econ BS Accounting කියන විෂයන්තුතම ඒ සාමාජික තුනක් අරගෙන කැම්පස් කියා කිව්වොත් එයා කිසිම කොමස් පන්තිකට වෙන සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතින් මම කියන්න හදුවේ අර කලින් අවුරුද්දවල තිබුණු ප්‍රතිඵලය අපි ළඟට අවිලා නැති කරගන්නේ අපේ වරදක් නම. මීට පෙර කවදාවත් කොමස් පන්තිකට සහභාගී නොවුණු ළමේ කෙටි කාලයක් ඇතුළත අවුරුද්දෙන් හරි අඩක් ඇතුළත මේ විෂය නිර්දේශය හදාරලා ඒ සාමාජිකත්වයක් ගන්න අපි බලයක් නිසාද නැත්නම් යාට තියෙන දුෂමාන හැකියාවක් නිසාද නෑනේ අපි දැනගන්න ඕන අපේ ප්‍රතිඵලය නිර්මාණය කරගන්නේ අපිම බව ඒ නැතුව මමවත් ප්‍රසන්න සර්වත් වගේ ප්‍රතිඵලය නිර්මාණය කරන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මම මෙතන දැන් මේ මම දන්නවා මේ පාඩම දැන් අපේ පළවෙනි දවස මෙතන දැන් මම කතා කරන දේ මම අහගෙන ඇති මම අපිත් අහගෙන ඇති වැඩිහිටියන් තියෙනවා ඉතින් එයාලත් කියන්නේ තමන්ගේ දරුවගේ ප්‍රතිඵලය නිර්මාණය කරන්න දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් බෑ. සමහර ගුරුවරු කියනවා මම ප්‍රතිඵල හදනවා කියලා ඒක කරන්න බෑ. අපට පුළුවන් ප්‍රතිඵලයක් නිර්මාණය කරගන්න අවශ්‍ය පාර පෙන්වන්න. ඔයා මේ පාර ගියොත් මේ වැඩ කොටස මේ විදිහට නිම කළොත් පාඩන බෙන් ප්‍රතිඵලය මෙන්න මේක. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ යන පාර යනවද ඒ පෙන්වන වැඩපිළිවෙල එයා අනුගමනය කරනවද නැද්ද කියන එක කොපමණ ප්‍රමාණයකින් දෙයකට අනුගත වෙන්නේ කියන එක ඉගෙන ගන්න දරුවෝ එයා කල්පනා කරලා තීරණය කරන්න ඕනේ. නිසා තමන් තමයි තමන්ගේ ප්‍රතිඵලය නිර්මාණය කරගන්න. එතෙන්දී අනිත් කාරණේ තමයි මේ වගේ විෂයන් තුනක් ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හා ඉනුම් කරන්නේ කියන විෂයන් තුන ඉගෙන ගන්න. ඔයාට මේ මහා ලොකු දරුණු සම්භාරයක් අවශ්‍ය නැහැ. ලොකු ස්මරණ ශක්තිය මතක ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය වුණා නම් මේ කතා කරන මටත් ඒ සම්මාද තුනක් ගන්න බැහැ. මම පොඩි කාලේ ඉඳලා මහවිද්‍යාලයක ඉගෙන ගත්තේ පොඩි පාසල මිශ්‍ර පාසලක අම්බලන්තර මහවිද්‍යාලේ. ඉතන හිටපු ඒ කණ්ඩායම අතර මම පන්ති පළවෙනියා වෙනවා දෙවෙනියා වෙනවා ඊටව පස්වෙනියත් වෙනවා. හැබැයි මගේ ලකුණු වල සාමාන්‍ය ගත්තම අනිකුත් තරගකාරී අර විශාල ළමු ප්‍රමාණයක් ඉන්න ජාතික පාසල් මට්ටමේ ළමයෙක් කියලා කුණු සාමාන්‍ය ගත්තම මගේ සාමාන්‍ය කියන්නේ ඇවරේජ් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ වෙනත් පාසලක ළමයෙක් විතු විෂයන් 10ක් මම වෙනින් සිටියා. විෂයන් 10 දින කාලේ වෙනත් පාසලක ළමයෙක් පළවෙනිය වෙන්න නම් පන්තිය පළවෙනිය වෙන්න නම් ලකුණු 850ක් විතර ගන්නවා නම් මම ළමකට අරන් තියෙන ලකුණු 650ක් 700ක්. ඒ වගේ අර මගේ හැම ලොකු ඉහළ දරුණු මට්ටමක් තිබුණු කෙනෙක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය පෙළ පන්තියේදී හිටිය කෙනාට වඩා මම උසස් පෙළ පන්තියේදී වෙනත් පුද්ගලයෙක් බවට පත් වුණා. ඉලක්කයක් අවශ්‍ය වුණා මට. ඒ ඉලක්කය වගේ ගුරු පෙන්නුම් කළා. මොකද මම ආවේ දකුණු පළාතෙන් අම්බලන්තොට හම්බන්ත දිස්ත්‍රික්කයේ අම්බලන්තොට කියන නගරයෙන් ආවේ. මේ උසස් පෙළට පෙනී සිටියේ අම්බලන්තර මහාවිද්‍යාලයේ. ඉතින් අපිට උගන්වකෝ ඒ ගුරුවරු තුන්දෙනාම මගේ තාත්ත ගොවියේ කුමුරු ගවිතන් කරන කෙනෙක්. ඉතින් අපට ඒ මම ආශ්‍රය කරන හැම යාළුවෙක් මගේ ඒ වගේ මට්ටමක දෙමව්පියන්ගේ දරුවෝ ඉහළ විදායක රැකියා කරන පෞද්ගලික අංශයේ රාජාංශ රැකියා කරන දෙමව්පියන්ගේ දරුවෝ අපිත් එක්ක හිටියේ නැහැ. දුප්පත් පන්ති ළමයි කණ්ඩායමක්. ඉතින් අපිට ගුරු අපිට හැමතිස්සම කිව්ව දෙයක් තමයි බලට පුතේ මෙන්න මේ පාරක් තියෙනවා. කැම්පස් යන්න පුළුවන්. ඉහළට ඉගෙන ගත්තොතින් විභාග සමත් කළොතින් බලගේ දෙමව්පිය විඳින වේදනාව උඹලට විඳින්න වෙන්නේ නැහැ. ඊට වඩා ඉහළ තලකට පත් වෙන්න පුළුවන් කියන එක නිරන්තරයෙන්ම විදුහල්පතිතුමා අතර අපේ ගුරුවරු අපට පෙන්නුම් කළා. ඉතින් ඒ පාරේ ගිය මම සහ මගේ යාළුවෝ අපේ ජීවිත සාර්ථක කරගත්තා. ඒ පාර යන්න බැරි වුණා අය මටත් තරහා දක්ෂතා තිබුණා. නැත්තම් මගේ මට්ටමට දක්ෂතා තිබුණා නැත්නම් අය වෙන කරගත්තා. මගේ යාළුවෝ ඉන්නවා ගාමන් ෆැක්ටරි වල ඇඳුම් මහන්න යනවා. සමහර ළමයි ඉන්නවා මගෙත් එක කරට කර කතික තරඟ විවාහ තරඟ වලට වගේ සාහිත්‍ය තරඟ වලට පාර්ථිකව සහභාගී වුණා. පන්තියේ පළවෙනිම දෙවෙනිය බෙදා ගන්න තරඟයක් තිබුණා. දැන් මගේ යාළුවෝ ගාමන් ෆැක්ටරි වල තාමත් ඇඳුම් මහමින් බොහොම අමාරුවෙන් ජීවිතාව හරි කර ගන්නවා. හේතුව ඇයි? උසස් පෙළ පන්තියේදී යාළට ඕන කමක් තිබුණේ නැහැ කැපවීමෙන් වැඩ කරන්න. ඉතින් කැප කිරීම ඒ දරා ගැනීම
කියන දේ දරුවනේ අනිවාර්යයෙන්ම මේ පාඨමාලාව තුළ වාචික කර ගන්න ඕන මෙතර කාලයකට තිබුණේ නැත්නම් එම උනන්දුවෙන් වැඩ කරන අයට කියන්නේ අන්තිම මාස කිහිපයක් මේ ගත කරන්න උසස් පෙළ විභාගයට විභාගයේ පිළිපිනි අපි ඉන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ මෝඩකම් නේද කාලේ නාස්ති කරන ගොම්කම් නතර කරලා ෆුල් ටයිම් කැප වෙන්න ඕන උසස් පෙළ විභාගය වෙන්නේ හරි එහෙනම් ඒක ඇත්තරම මෙහෙම දෙයක් තියෙනවා උසස් පෙළ මට්ටමේ ඔයාට ඒක ගොඩක්ම තේරෙන්නේ නැහැ ආයතනම් පුළුවන් යාළුවෝ චැට් කරන්න ආවම මම චැට් බලත් මම කොම් වෙනව නේද හැමතිස්සෙම මගේ යාළුවෝ ඔන්ලයින් ඉදින් මට විතරක් ගෙදරට තනියම ඉන්න බුක්කෙම බැහැ නේද මමත් එයාලත් එක්ක සම්බන්ධ වුණොත් තමයි නේද මගේ ජීවිතේ මගේ මේ හොඳම කාලේ මම ආතල්ම කරගත කරන්න කියලා හිතන්න පුළුවන් ඒ වගේ වයසට දැනෙන දේ ඔය වයසට ඔය ලැබිච්ච තාක්ෂණික මේවලම් යාළු මිත්‍ර සමාගම් අපට ඇත්තම තිබුණේ නැහැ ඒ නිසා සමහර විට ඔය වගේ WhatsApp Viber Facebook වෙන වෙන දේවල් නේද තිබුණා නම් අපි අපේ පිරිසකුත් නමක ගිහිල්ලා හෝ නැත්නම් නමක නොගිය හෝ විභාග කටයුතු අඩපණ කර ගන්නවා වෙන්න පුළුවන් ඒ නිසා දැන් ඔයාලා අපි සම්බන්ධ වෙන්නේ බොහොමයක් දෙනා සම්බන්ධ වෙන්නේ Facebook app එක හරහා තමයි නේද ඔයාලා Facebook ගිය නිසා තමයි අපි ඇඩ් එක දැක්කේ ගොඩක් අය නේද කීප දෙනෙක් ඉන්නවා එතන අපේ පරණ ගෝලිය හා සම්බන්ධ වෙන අය නමුත් අපේ දැන්වීම පල කරේ Facebook app එක හරහා ඒ වගේ හොඳ දෙයකට යොදා ගන්නත් පුළුවන් මෙවලම හැබැයි ඒක ඕනවට වඩා පාවිච්චි කරොත් වෙන්නේ ඒක අපේ නරකට යොදාගත මෙවලමක් බවට පත් වෙන නිසා කාර්යයකව කියනවා ඔයාලගේ වැඩිහිටි සහෝදරයෙක් විදිහට මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් අපි මේ උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් නොගිහින් ඉන්න බැරි වෙයි නේද එක පාටම නතර කරන්න කුඩෝග කරන්න බැරි වෙයි හැබැයි පාලනය කරන්න ඕනේ එතන ඉඳලා අපේ විභාගයට ඇල්මක් ඇති කර ගන්න ඕනේ අපි තවම ලබ පාඩම් කරන්න පටන් ගත්තේ නැත්නම් දවසට පැය දෙකක් දවසට පැයක් ඒ විදිහට දවසින් දවස මේක අපි දියුණුවට ලක් කර ගන්න ඕනේ එහෙම නොකර මාස 7න් A level කියලා පන්තිකට ගියා ඒකින් අපිට කිව්ව ප්‍රතිඵලය ලැබුණේ නැහැ කියන කතාව වාට කියන්න ඇති කර ගන්න එපා ප්‍රතිඵල ආවම නිසා අර ආයෙත් කියනවා දෙමාපියන්ට කියලා කිව්ව කතාව මම කොයි තරම් දක්ෂව ඉගැන්වීම් කළා මම කොයි තරම් පැහැදිලිව මේ ගණනය කිරීම කියලා දුන්නත් වැඩක් නැහැ ඔයා ආයෙත් ගණන් හදන්න නැත්නම් ප්‍රසන්න සර් කතා සිය ගාණක් කියලා දීලා උදාහරණ ගණනාවක් අරගෙන දීලා වාට විෂය කරුණු පැහැදිලි කරලා නම් මෙතන කෑගහුවට වැඩක් නැහැ ඔයා ඒ විශේෂ කරුණාවත හැදෑරුවේ නැත්නම් ඒ නිසා පාඩම් කරන කාලය කල්පනාකරණය කරගෙන අපි දැන් අලුත් පන්තියක් ඔයාලගේ මූණ මට පේන්නේ නැහැ හැබැයි දැන් අපි මමත් ප්‍රසන්නසවරුත් දැන් සත් කතා වලට හමු වෙනවා එතෙන්දී අපි අලුත් කණ්ඩායමක් විදියට අලුත් දැක්මක් විතර වැඩ කළොත් මං හිතනවා මම දන්නවා මොකද අපේ පරණ ගෝලිය ප්‍රතිඵල පෙන්වලා තියෙනවා ඔයාට අපිත් එක්ක වැඩ කරලා ප්‍රතිඵලයක් හොඳ ප්‍රතිඵලයක් හදාගන්න අමාරු වෙන්නේ නැහැ. නිසා ආයෙත් කියනවා. නැවතත් කියනවා. වාගේ පරණ ලකුණු, පරණ ප්‍රතිඵල අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අර කලින් කිව්වේ කොමස් ගැන මූලික දැනීමක්වත් නැත්නම් ඒක තමයි වඩාත්ම හොඳම කෙනා කොමස් කරන්නේ. මේ මෙහෙම මම නොකිය කියන්නේ මොකද්ද? ඔයා බින්දුවෙන් පටන් ගන්න අපිත් එක්ක සම්බන්ධ වුණාද? ඒක උනන්දුවෙන් කාලය නාස්ති කිරීමකින් තොරව කියන දේවල් ටික අපි කියන්නේ මහ ලොකු දේවල් කියන්නේ නැහැ. දවසට පැය 20ක් පාඩම් කරන්න. එකම ගාන 20වතාවක් හදන්න. ඒ වගේ දේවල් කියන්නේ නැහැ. හැබැයි කළ යුතු කළ හැකි කාර්යයන් ප්‍රමාණයක් කියනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි ගණන් හදන්න පටන් ගත්තම මම කියනවා මේ සතිය හදන ගන්න ලබන සතිය පන්තිර සහභාගී වෙන කලින් නැවත එක වතාවක්වත් හදන්න. එක වතාවක් හදන්න කිව්වම ඕනම් තව අන්තිම මාල් එකවුන්ටින් වලට අපි ගෙන්න පුළුවන්. අද හදන ගණන් ටික ලබන සතිය පන්තිර කලින් දෙවතාවක් හදලා එන්නේ. හදන්න ඕන ආකාරය මම කියන්නම්. ඒ ඇති. මේ සතියකට ගණන් පහක් විතර සාකච්ඡා කළොත් ඒ ගණන් පහ සතිය දවස් ඉතුරු දවස් 6 ඇතුළත නැවත වාරයක් දෙවතාවක් හදන්න මාරු දෙයක් නෙමෙයි. නේද? ජොබ් එකක් වට යන අය විතර ඉන්න ජොබ් එකක් යන ගමන්වත් එක ගණන් කරනවා. ඒ විදිහට ප්‍රමාණිකව මුලින්ම මේ වැඩේ පටන් ගත්තොත් ඔයාලට මේ වැඩේ ඒකට දාගන්න කී තරම් අමාරු දෙයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මම ගිනුම් කරන අපේ විෂය ගැන කතා කළොත් ගිනුම් කරන විෂයේදී අපිට තියෙනවා
එනිසා අර කොටස කරේ නෑ නේද මේ කොටස කරේ නෑ නේද කියලා ඔයා සැකයක් තියාගන්න එපා. ඔයා විභාගයට යන්න කලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින කලින් සියලුම පාඩම් එක සාකච්ඡා කරලා අවසන්. හැබැයි ස්කූල් ටීචර් එහෙම නැත්නම් වෙන ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා කවුන්ටින් කරන ගත්තා නම් ඒ ගුරුවරු උගන්වපු පාඩම් පෙළ ගැස්ම ඔයාට මගෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? ඉතින් ස්කූල් ටීචර් උගන්වන විදියටම ඔයාට උගන්වන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාට දැන් වෙනත් ටියුෂන් ක්ලාස් එකක ටියුෂන් ගුරුවරයෙක් ඔයාට උගන්වන ආකාරයටම මටත් උගන්වන්න ඕන වුණා. ඇත්තටම මට මාස 24ක්වත් ඒ විෂය නිර්දේශ සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඔයා සහ මම සම්බන්ධ වෙන්නේ මාස 7ක කාලයකට. මේ අවුරුද්ද නම් දෙසැම්බර් මාස විභාගයේ පවත්වන්න වෙන්නේ. දෙන්දි අපිට දැන් ජනවාරි මාසෙත් අත්හැරියොත් තව මාස 10ක්. ඒ කාලපුණාම අපි අනිවාර්යයෙන්ම පාඨමාලාව කෙරෙනවා. නමුත් විෂය නිර්දේශයේ බොහෝ දුරට මාස 7කින් අපි සම්පූර්ණ කරලා රිවිෂන් මට්ටමට යනවා. ඉතින් කියන හැදුවේ කෙටි කාලයක් ඇතුළත කෙටි කාලීන වැඩපිළිවෙලක් එක්ක මූලික දැනීමක් නැමැති ළමයි සහ සංසහයක ළමයි දෙකොල්ලම සම්බන්ධ කරගෙන මේ කරගෙන යන පන්තියේදී සිලබස් එකේ පාඩම් පිළිගැස්ම මම තමයි තීරණය කරන්නේ. සහ ඕනතරම් කලබල වෙන්න මොකද සමහර විට වෙන්න පුළුවන් මෙහෙම මම ඉගෙනීමක් කරන්නේ 12 වසරේ දැන් පළවෙනි පාඩම කොහොමත් අපි උගන්වනවා. ඒකෙත් මම සම්පූර්ණ උගන්වන්නේ නැහැ. දැන් වරම පොඩි වෙලාවකට කලින් ටියුට් එකේ කොටසක් ස්ක්‍රීන් එකට ෂෙයා කරා. පළවෙනි පාඩමත් එක්ක අපි ගිනුම් කරන සංකල්ප ආයෙත් උඹත් දේවල් කතා කරන් තියෙනවා. මම ඒකක්වත් කියන්නේ නැහැ. දැන් මම ඒ අවශ්‍ය නම් කියලා දෙන්නම්. ඒ පිළිවෙලටම ගන්නවා නම් අපිට තියෙන මාස අවුරුදු දෙකක්වත් ඕන. ඉතින් ඒක අවුරුදු දෙකේ කොටසක් මාස 7කට ගේනවා කියන්නේ සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. ඉතින් මම කියාගෙන ආවේ පළවෙනි ටියුට් එක 12 වසරෙන් ගන්නේලා දෙවෙනි ටියුට් එක 13 වසරෙන් ගන්න පුළුවන්. ඈ 13 වසර පාඩම් තමයි දෙවෙනි ටියුට් එකේ ඔයා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ පාඩම් පාඩමේ කොටසයි නේද කියුනේ. අර තියරිටික කතා කරලේ නෑ. මේක කතා කරලේ නෑ නේද කියලා බයක් තියාගන්න එපා. මට ඒව අමතක වෙලා නෙමෙයි. අපේ ටියුට් සෙට් එක අපි ළඟ තියෙනවා. අපි දන්නවා මොන කොටසද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. හරි. ඒකත් කියන ගමන් මම ටියුට් එකේ පළවෙනි කොටස මම ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න ඕනෙනවා. හරි. දැන් හැමෝම මාතෘකාව ලියා ගන්න. ගිනුම්කරණය හා එහි අවශ්‍යතාවය ඊට දැන් ටියුට් එකේ පාඩ print out ගන්න පුළුවන්. හැබැයි ගත්තොත් එන්නේ මේ විදිහේ ටියුට් එකක්ම නෙවෙයි. එතකොට ඔයාලට උත්තර ලියා ගන්න ටියුට් එකේ ඉන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ පොතේ ප්‍රශ්නේ ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නේ විතරක් ලියා ගන්න තරමට ගිනුම්කරණය යනු කුමක්ද? ගිනුම්කරණය හා එහි අවශ්‍යතාවය කියන මාතෘකාව වලින්ලා පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ගිනුම්කරණය යනු කුමක්ද? මම නිර්වචනය දීලම ඔයත් එක්ක මේ ගැන කතා කරනවා. ලියා ගන්න. ඇල්මැති පාර්ශ්වයන් වෙත ඇල්මැති පාර්ශ්වයන් සඳහා කියලා මොන? ඇල්මැති පාර්ශ්වයන් සඳහා ඇල්මැති ඇල්මක් ඇති කියන එක. ඇල්මක් ඇති ඇල්මැති ඇල්මැති පාර්ශ්වයන් සඳහා ආයතනය පිළිබඳ ආර්ථික තීරණ ගැනීමට ආයතනය පිළිබඳ ආර්ථික තීරණ ගැනීමට ආර්ථික තීරණ ගැනීමට තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් ගිනුම්කරණය ලෙස හඳුන්වයි. මං ආයෙත් කියන්නම්. ඇල්මැති පාර්ශ්වයන් සඳහා ඇල්මැති පාර්ශ්වයන් සඳහා ආයතනය පිළිබඳ තොරතුරු
ආයතනය පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් ආයතනය පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් ගිනුම් කරණය ලෙස අඳුරුවයි. ඔය එක නිර්වචන. දැන් ළමයි ගිනුම් කරණය ගත්තම ගිනුම් කරණයට නිර්වචන කිහිපයක් දෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන දැන් මේ කෙටි කාලයකට ඉගෙන ගන්නවා කියන එක කවුන්ට් ඉන්නේ නේද? එතෙන්දී අපි මොකටද මේක ඉගෙන ගන්නේ? ගිනුම් කරණය ගැන එහෙම නැත්නම් මූල්‍ය ගිනුම් කරණය ගැන අපි දැනගෙන ඉන්න ඕන නිර්වචනය කිරීමක් දැනගෙන ඉන්න ඕන. හේතුව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මෙතන මගේ පාස් පේපර් පොත නැහැ. සාමාන්‍යයෙන් බලන්න දැන් ඔයාලගේ කවුන්ටින් පාස් පේපර් පොතක් තියෙනවා නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ මෙන්න මේ නිර්වචනයත් එක්ක. ගිනුම් කරණය පිළිබඳව වඩාත් කියවෙන වර්ණය තෝරා ගන්න. එහෙම නැත්නම් මූල්‍ය ගිනුම් කරණය කාර්යභාරය වඩාත් හොඳින් කියවෙන වාක්‍ය තෝරා ගන්න. එහෙම නැත්නම් කලමනාකරණ ගිනුම් කරණය වඩාත් හොඳින් නිර්වචනය වෙති වාක්‍ය තෝරා ගන්න. ඔන්න හැදෙන පුළුවන් ප්‍රශ්න තුන. ගිනුම් කරණය ගැන අහනවා. එහෙම නැත්නම් කොටසක් වෙන මූල්‍ය ගිනුම් කරණය ගැන අහනවා. එහෙම නැත්නම් කලමනාකරණ ගිනුම් කරණය ගැන. එතනදී ඔයාලට නිර්වචනය කටපාඩමින් මතකෙන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්නේ දී යති පිටු පහෙන් නිවැරදිම එක තෝරගන්න පහම. නිසා ඒ අදහස ඔයාගොල්ලෝ තිබුණා නම් ඇති. දැන් ළමයි පළවෙනි නිර්වචනය ගිනුම් කරගෙන මම නිර්වචන දෙකක් දෙන්නම්. ඔය අපි දැන් කියා ලියාගත්ත නිර්වචනයේදී තියෙනවා එල් මැති පාර්ශවෙ. ඉස්සර අපි කතා කරනවා ඇල්මැති පාර්ශවය. ඒ කියන්නේ අපේ ආයතනය සමග සම්බන්ධ වෙන්න, අපේ ආයතනය සමග වැඩ කරන්න, අපේ ආයතනය ගැන උනන්දු පාර්ශවය. ඊළඟට ඒ අයට දෙන්න ඕන කියනවා තොරතුරු මොකටද? ආර්ථික තීරණ ගන්න. ආර්ථික තීරණ ගන්න. ඒකෙවි අපේ ආයතන සමග සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන සේවකයන්. මම තවදුරටත් මේ ඔෆිස් එකේ සේවය කරනවද නැත්නම් ඉවත් වෙලා යනවද? අලුත් සේවකයෙක් නම් මේ ආයතන මම ඉල්ලුම් කරනවද රැකියාවක් සඳහා නොකර ඉන්නවද? බැංකුවක් නම් මේ ණය මුදල මේ ආයතන ලබා දෙනවාද නැද්ද? රජය නම් මේ ආයතනයේ නිසි පරිදි බදු මුදල් ගෙවනවද? පරවපුණීති රීති අනුගමනය කරනවද නැද්ද කියලා විභාග කරනවා. අනිත් එක ව්‍යාපාර කරන කැමැත්තෙන් ඉන්න ව්‍යාපාරිකයෙක් නම් අපේ ව්‍යාපාරයට මුදල් යොදවනවාද නැද්ද? ඒ කිරීම හෝ නොකිරීම තීරණය කිරීම අපි කියනවා එයා ආර්ථික තීරණයක් ගත්ත කියලා. ගඳුළු කරුවෙක් නම් අපේ ආයතනයෙන් බාණ්ඩ පිළදී ගන්නවද නැද්ද? බාණ්ඩ සපයම් කරුවෙක් නම් අපේ ආයතනයේ බාණ්ඩ විකිණීමක් කරනවද නැද්ද? ඒ ආකාරයට එයාට ඊ සහ ඊට අදාළ වෙනත් තීරණ. අපි කියන ආර්ථික තීරණ. දැන් ඇල්මැති පාර්ශවයන්ට ඒ අයගේ ආර්ථික තීරණ ගන්න නම් අප ගැන, ඒ කියන්නේ අපේ ආයතනය ගැන නිවැරදි වැටහීමක් තිබෙන්න ඕන. නේද? දැන් මගේ ආයතනයකට ඔයා රැකියාවකට ඉල්ලුම් කරනවා නම් අපේ ආයතනය ගැන දැනගෙන තියෙන්න ඕන. සේවකයන්ට ගෙවන පඩි මොන වගේ ජොබ් එකක්ද කරන්නේ නේද? ඔයා බැංකුවක් නම් මම ඔයා ළඟට ඇවිල්ලා ඔන්න බැංකුවෙන් ඉල්ලනවා. ඔයා වැඩ කරන බැංක කලමනා කරුවෙක්. දැන් මම එනවා බැංකු නායක කරන්න. ඉල්ලුව ගමන් දෙයි. හොඳ ඇඳුමක් ඇඳගෙන හඳ ලොකු වාහනයක ඇවිල්ලා ලෝන් එකක් ඇප්ලයි කරපු ගමන් බැංකුව ලෝන් එකක් දෙයිද නේද? ඒ ඉල්ලුම් කරන ආයතනය ගැන බැංකුව විමසා බැලීමක් කරනවා. එහෙමනම් කොහොමද විමසා බලන්නේ? CID එක දාලා හොයනවද? එයාද බැංකු කලමනාකරු ආයතනයේ මේන් ගේට් එක ළඟ හෝ නැත්නම් කැෂියර් එක ළඟ වාඩිලා බලන් ඉන්නවද? බිස්නස් කොහොමද කරන්නේ? සරුද නැද්ද කියලා නෑ. මොකද බලන්නේ? මූල්‍ය වාර්තා. කවුරු හදපුවද? අපේ ආයතනවල කවුන්ටර් හදන. කනක අධිකාරියවන් හදන මූල්‍ය වාර්තා බලනවා. මොකද බලන්නේ? අන්න ඒ මූල්‍ය වාර්තා වලින් අපේ ආයතනය ගැන නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනවා. ඒක තමයි ගිනුම් කරන්නේ කවර පාරේ? ඇල්මැති පාර්ශවයන්ට
එයාගේ ආර්ථික තීරණ ගන්න තොරතුරු සපයන එක තමයි ගිණුම් කරන ඒකාර්ය භාරය වෙන්නේ. මේක අපි තව විදි කරලා ලියගමු. තවත් විදි කරලා ලියගමු. දෙවන ඡේදයෙන් ලියන්න. කිසියම් ව්‍යාපාරයකට අදාළ කිසියම් ව්‍යාපාරයකට අදාළ ආර්ථික ගණ්ඩු හා සිද්ධි ආර්ථික මායිම මුලට යනවා කිසියම් ව්‍යාපාරයකට අදාළ ආර්ථික ගණ්ඩු හා සිද්ධි පිළිබඳ තොරතුරු රැස්කිරීම පිළිබඳ තොරතුරු රැස්කිරීම මම මුලට ගිහින් පටන් ගන්නම්. කිසියම් ව්‍යාපාරයකට අදාළ ආර්ථික ගණ්ඩු හා සිද්ධි ආර්ථික ගණ්ඩු හා සිද්ධි ආර්ථික ගණ්ඩු හා සිද්ධි පිළිබඳ තොරතුරු රැස්කිරීම තොරතුරු රැස්කිරීම වාර්තා කර ගැනීම අපේල කමාදම්ම ලියන්න කමාදම්ම ලිව්වා වාර්තා කර ගැනීම වර්ග කිරීම සාරාංශගත කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සකස් කිරීම සකස් කිරීම වර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සකස් කිරීම සහ සකස් කළ තොරතුරු ආර්ථික තීරණ ගැනීම සඳහා සකස් කළ තොරතුරු ආර්ථික තීරණ ගැනීම සඳහා සන්නිවේදනය කිරීම හා ගබඩා කර තබා ගැනීම ඒක ගොඩක් අමතක වෙනවා ගබඩා කර තබා ගැනීම ගිනුම් කරණය ලෙස හඳුන්වයි. හරි, දැන් මම රෙකෝඩින් නැතර කරලා රෙකෝඩින් බලන්නට පුළුවන්. ඉතින් තවතාවක් ඉතින් බලන්න මම රෙකෝඩින් නැතර කරලා අනිත් අයට කියන්නම්. හරි, දැන් අපි මේ ලියාගත්ත දේ කතා කරගත්තොත් මොකද්ද මේ කිව්වේ කියලා බලුවා. ආර්ථික ගණ්ඩු හා සිද්ධි ආයතනයක accountant විසින් ගිනුම් කරණයේදී භාවිතා කරනවා ආර්ථික ගණ්ඩු කියන වචනය සහ සිද්ධීන් කියන වචනය. මට මතක විදියට මේක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මම ඒක වෙනම දෙන්න ඕන කියන්නේ. ළමයි, ගණ්ඩුමක් කියන්නේ සහ සිද්ධියක් කියන්නේ කොටස් දෙකක්. ආයතනයේ කළමනාකාරීත්වය දැනගෙන කරන දේ ගණ්ඩුදෙනු. ඒවකෙක්ට පඩි ගෙවනවා. භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ විකිණීම. ආයතනයේ කළමනාකාරීත්වය ඒක පාලනය කරන අය දැනුමත්ව කරන දේ. එතෙන්දී ඒ කරුණය ආර්ථික ගණ්ඩුවක් වෙන්නත් ඕන. ඒ කියුවේ අතේ දුරින් සිදු වෙන්න ඕන ගණ්ඩුව. දැන් මේ කාලෙ කොහොමත් අපි අතේ දුරින් ඉන්නේ. කොරෝනා හැදී කියන බය.
එහෙම ඉඳක් කරන කඳුළු නෙමෙයි. මෙතන මේ අපි අතේ දුරින් ඉන්නවා කියලා කියන්නේ එතන වෙන සම්බන්ධතා තියෙන බෑ ගැලුම් කරු හා විකුරුම් කරු. එහෙම තිබුණොත් ඒ ගඳුනේ නියම වටිනාකම කියවෙන්නේ නැහැ. හිතන්න මෙහෙම. මම ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ පුතෙක් මේ ආයතනයේ සේවයට එනවා. මම එයාට දැන් එයා කරන ජොබ් එකට අදාළව අපි හිතමු දැන් වෙන කෙනෙක්. මගේ පුතා නොවන කෙනෙක්. වෙනත් කෙනෙක් සේවයට බඳව ගත්තොත් ඒ කරන රැකියාව අපි හිතමු අනුමාත් එක්ක මගේ ඇස්පිනීමක් එනවා. කන්නඩින් දානවා. දැන් මට දුරගමන යන්න ඩ්‍රයිව් කරන්න නම් හරි මම ඩ්‍රයිවර් කෙනෙක් විදිහට මගේ පුතාව තියයි. අර මම කියනවා ඉතින් ඔයා තමයි මගේ බිස්නස් බලාගන්නේ. දන්න ටිකක් ප්‍රැක්ටිස් වෙනත් එක මගේ ඩ්‍රයිවර් විදිහට මාත් එක්ක ගමන යන්න. ඉතින් එයාට මම ගෙවනවා ලොකු පඩියක්. සාමාන්‍ය අපි හිතමු මේ පුතා නොවන කෙනෙක්. පිටස්තර පුද්ගලයෙක් පියදුරු වශයෙන් බඳව ගත්තොත් මම එයාට වෙන් කරන්නේ රුපියල් 30,000ක් ගන්නවා. 30,000ක් වැටුනා. මම පුතාට කතා කරා පුතේ මම 30,000ක් දෙන්න. බම්බු ගහ ගන්න තාත්තේ වගේ 30,000කට හොයන්න පුළුවන් දවස් දෙකේ. දෙනවන ලක්ෂ දෙකක්වත් දෙන්න මං එන්න. බිස්නස් බාර ගන්න මන්නේ. මන්නේ වගේ පස්සේ මේ බිස්නස් එක බාර ගන්න එන්නේ. ආ. මටත් ඕන ව්‍යාපාරය යට පුරුදු කරගන්න. හරි කම. 30,000 නෙමෙයි. පුතේ ලක්ෂ දෙකයි නහ ලක්ෂ දෙකක් දෙන්න. හැබැයි මගේ ඩ්‍රයිවර් විතර එන්න ඕන ටික කාලේ. මිනිහ කැමති. මොනි කැමති නේද ටික ආය පැදලා ලක්ෂ දෙකක් කරපුවානේ වෙන වගේ කිමකුත් නැහැ ඈ එච්චරයිද කරන්නේ පඩිය හොඳ කැමති වෙන දැන් අපි මේක ගිනුම් පොත්තර ලියනවා රියදුරු ගැටුප ගෙවීම රුපියල් ලක්ෂ දෙකයි මාසේ ඒක අසාමාන්‍ය තත්ත්වයක් නේද අපි ඒවට කියව ආර්ථික නොවන ගන්න ඒ ආර්ථික ගන්දුවක් වශයෙන් සලකන්නේ නැහැ ඇයි එතන ව්‍යාපාරිකයා ඒ කියන්නේ බොස් සහ සේවකයා හා පුතා සහ සේවකයා අතර තියෙනවා වෙනත් සම්බන්ධයක් පිය පුතු සම්බන්ධයක් තියෙනවා. එතෙන්දී එම රැකියාවේ නියම தත්ත්වය ඒ කියන්නේ 30,000කට දැන් මේක දැන් අපි හිතමු මේක දැන් මේ වගේ දේවල් නෙවෙයි වංචා දූෂණ කියලා පෙන්වන රජ ආයතන වල සිදුනා නේද? ඇමතිවරුන්ගේ හිතවතේ තියෙනවා. පුළුවන් එයා රැකියාවකට බඳව ගන්නවා රැකියාවට හිමි ඒ තනතුරට හිමි වැටුපට වඩා විශාල මුදලක් තියලා දීමන අවශ්‍ය අරගෙන. ඉතින් ඒවා ලොකුට යනවා පත්‍රවල ටීවී වල. ඉතින් මේ වගේ දෙයක් නෙමෙයි කී මම කියන්නේ ඒ වගේ දෙයක්. දැන් මේක තමන්ගේම ආයතනයේ තමන්ගේම පුතාට පඩියක් දුන්න මේක වංචාවක් නෙමෙයි. හැබැයි ගිණුම් කරණයට අනුව. ගිණුම් කරණයට අනුව මේ වගේ දේවල් අපි ආර්ථික ගනුදෙනු වශයෙන් සලකන්නේ නැහැ. ආර්ථික ගනුදෙනුවක් වෙන්න නම් ඒ සම්බන්ධ වෙන පාර්ශ්වයන් දෙක හෝ පාර්ශ්වයන් කිහිපය අතේ දුරින් ඉන්න ඕන ඒ කියන්නේ වෙන සම්බන්ධතා තියෙන්න බෑ තව උදාහරණයක් කියන්න ඔන්න එක තාත්ත කෙනෙක් එයාගේ ඉඩමක් විකුණන්න යන්න එයාගේ ඉඩමේ වටිනාකම වෙළඳපොළ වටිනාකම අපි හිතමු රුපියල් මිලියන 20ක් රුපියල් මිලියන 20ක් ඉඩම විකුණන්න පුළුවන් ඒ වගේ වටිනාකමකට විකුණන්න පුළුවන් මේක විකුණනවා කියලා තීරණය කරාම එයාගේ සහෝදරේ ඉඩම ඉල්ලනවා. අයි විකුණනවා මට තේරෙනවා. දැන් විකුණම් කරු අයියා ගණන් කරු මල්. එතන සහෝදර කැක්කමක් තියෙනවා. සමහර සහෝදර වෙනවා ඉන්නලා අම්බට දෙනවා නම් මම 30කට තමයි දෙන්නේ කියලා කියනවා නේද? ඕක ගන්නවා නම් මම 30න් අඩු වෙන දෙන්නෙම නැහැ. ඈ. එහෙම සහෝදරයොත් ඒකත් අසාමාන්‍යයි. වෙනද පොලේ පවතිනාගේට වඩා වැඩිපුර කියනවා. පාට එහෙම සහෝදරයන් ලැබෙන්නේ පා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කියන විදිහ සහෝදර තමයි වාඩි ලැබෙන්නේ. අනේ වෙළඳපොළේ විකුණන්න බලාපොරොත්තු වෙනවා මිලියන 20කට මල්ලි ඇවිත්තිලුවම මගේ එකම අම්මගේ එක බඩවැඩ කඩාගෙන ආපු මගේ සහෝදරයා. දුකට සැපට දෙමව්පියරුනම ඉන්නේ එකම එක. ඔබට මල්ලි මිලියන 20කට මම මේක විකුණන්නේ නැහැ. මම ඔබට මේක දෙන්නම්. තියර ගානක් තියර වඩම් දීපන් 10ක් නැත්නම් ඉක්ම ගන්න. වෙනත් කෙනෙකුට අපි නොදන්නා කෙනෙකුට අලෙවි කළ හැකි දේපලා තමන්ගේම කෙනෙකුට අලෙවි කරනවා විශාල මිල අඩු කිරීමකට යටත්. දැන් මේක අතේ දුරින් සිදු වූ ගඳුනුවක්ද නැත. ඇයි?
ගැනුම් කරු හා විකුරුම් කරු අතර තියෙනවා සහෝදර පැන්දීම. එතකොට යා ගැනුම් නියම ගැනුම් කරුවෙක් නෙමෙයි. අන්‍යෝන්‍ය සුහදත්වයේ අන්‍යෝන්‍ය එකඟතාවය මත පවතින මිල වෙනස් වීම. හැබැයි ඒක පැහැදිලි කරන්න ඕන. දැන් මේක ආයතනික මට්ටමේ සිදු වූ දෙයක් නා. ආයතනික මට්ටමේ සිදු වූ දෙයක් නා. ඒ හදන මූල ප්‍රකාශන වල පැහැදිලි කරන්න ඕන. මෙම ඉඩමේ සැබෑ වටිනාකම මිලියන 20ක් වුවත් මෙම ආයතනයේ හිමිකරුගේ ඥාතිත්වය ගැනුම් කරු සමග තිබෙන ඥාතිත්වය පදනම් කරගෙන මේ විකුරුවේ 10කට බව අපි වෙනම කියන්න ඕන. නොකියුවොත් ඒක බලන වෙන කෙනෙක් මේ මූල ප්‍රකාශන බලන වෙන කෙනෙක් මෙතන වංචාවක් සිදු වුණා නේද? මේ වගේ දෙපලක් මේ වගේ අනුගාමිකට විකිනීම වරදක් නේද කියලා හිතන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ගිනම් කරන්නේදී කියනවා සතහන් කරන්නේ ආර්ථික ගනුදෙනු. ආර්ථික ගනුදෙනු අය ගැන දන්නවා. කල්පනාකාරීත්වයේ එකඟතාවය මත අතේ දුරින් සිදුවන ගනුදෙනු. සහ සිද්ධීන්. සිද්ධීන් කියන්නේ ඒ වචනේම තියෙන සිද්ධිය. ආයතනයේ කලමනාකාරීත්වය දන්නේ නැහැ. නැට පොරු ඇවිල්ලා ආයතනයේ මුදල් සොරකම් කරනවා. ගම් වතුරෙන් අපේ ගබඩාවේ බඩු තොගයක් විනාශ වෙනවා. ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාව විනාශ වෙනවා. කලමනාකාරීත්වය තීරණය කරලා නෙමෙයි ඒවා වෙන්නේ. සමහර ගබඩා නම් ඉතින් කලමනාකාරීත්වය තීරණය කළ ගිනි ගන්න අවස්ථාවක් දැකලා තියෙනවා. නේද? නුගේ ගොඩ කොහෙද 125 පාරේ පැපිලියාන පැත්තේ ජීවත් වෙන අය නම් දන්නවා අවුරුදු 30කට වතාවක් ගිනි ගන්න ඇඳුම් සාප්පුවක් දෙකක් තියෙනවා බව ඒ පැත්තේ නේද? ඒ මම දන්නද? ප්‍රසිද්ධ සන්නාවයක් සහිත ඇඳුම් ගබඩාවක් අවුරුද්දක් දෙකක් කියම ගිනි ගන්නවා. උත්සව කාලෙකට මාස කිහිපයකට කලින් ගිනි ගන්නවා. අන්තිම වතාවේ ගිනි ගත්ත වෙලාවේදී CCTV කැමරා ටිකත් ගිනි ගත්තේ නෑ ඒක ගලවලා අරගෙන යනවා පොලිසිය එපා කියද්දී. නැත්නම් ගිනි තියුව එක අහු වෙනවා. එහෙම හැම නගරයකම මේ වගේ එක්කෙනෙක් දෙන්නේ කිනවා වෙන පුළුවන්. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. ගිනි ගැනීම, ගම් වතුර ගැනීම, සොරකම් කිරීම කලමනාකාරීත්වයෙන් අහලා නෙමෙයි සිදු වෙන්නේ. ඒ අනුදැනුමකින් තොරව. එහෙම කලමනාකාරීත්වය අනුදැනුමකින් තොරව හැබැයි අපේ ආයතන බලපාන දේවල්. එම සිදුවීම හේතුවෙන් අපට ආර්ථිකමය වශයෙන් පාඩුවක් ලාභයක් ඇති වෙන්න පුළුවන්. අන්න එවැනි දේවල් අපි සිද්ධීන්සේ සලකනවා. එහෙනම් නොවේනේ ආර්ථික ගනුදෙනු හා සිද්ධී ඇති වුණොත් ඒ පිළිබඳ තොරතුරු රස කරන්න ඕන අපි. ඒ කියුවේ අපේ ලේඛනයක අපේ දත්ත ගබඩාවක සටහන් නොවි ගන්දරුවක් නිම වෙන්න ඉඩ දෙන්න බෑ. අපේ භාණ්ඩ මිලදී ගත්තු අපි භාණ්ඩ විකුණුවා නැත්නම් වෙනත් මුදල් ගන්දරුවක් සිදු වුණොත් මුදල් වටිනාකමක් තියෙන සම්මත සිදු වුණොත් ඒක තදාල තොරතුරු රස කර ගන්න ඕන. ඒක ලේඛනයකට වෙන්න පුළුවන්. දැන් නවීන තාක්ෂණව දත්ත ගබඩාවකට වෙන්න පුළුවන් නේද? කියන්නේ සමහර අපි ගෙවීම් කරනවා පොළ පුරවන්නේ නැහැ නේද? හැබැයි කොහේ හරි කම්පියුටර් එකේ දත්ත එකතු වෙනවා. එතකොට පසු කාලීනව ඒ සිදු වූ ගන්දරුවේ තොරතුරු අපට විමසන්න පුළුවන්. කොහොමද සිදු වුනේ? කොයි වෙලාවේ සිදු වුනේ? කවුද කරන පියන ගන්දරුව? කාටද මුදල් ගියේ? ආදී වශයෙන්. අන්න. තොරතුරු රස කරගන්න ඕන, ඒවා වාර්තා කරගන්න ඕන, ඒවා වර්ග කරන්න ඕන, සාරාංශ කරන්න ඕන. අවසානයේදී ඒ තොරතුරු එක තැනක එකතු වෙනවා විකුණුම් තොරතුරු. තවත් තැනක එකතු වෙනවා සේවකයන් පඩි ගෙවූ තොරතුරු. තවත් තැනක එකතු වෙනවා බිල් ගෙවූ තොරතුරු. තවත් තැනක එකතු වෙනවා ගෙවූ වෙනත් මොනවා හරි බදු ගෙවීම ආදී තොරතුරු. එක එක තැන්වල විවිධ ආකාරයේ තොරතුරු තියෙනවා. තවත් තැනක තියෙනවා කර්මාන්ත ශාලාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගිය වියදම. ඔය විදියට තවත් තැනක තියෙනවා අපි ණයට විකුණපු තොරතුරු. තවත් තැනක තියෙනවා මුදලට විකුණපු තොරතුරු. මේ විදියට විවිධ පුද්ගලයෝ ළඟ විවිධ අංශ අතර තොරතුරු තිබෙනවා සාරාංශගතව. ඒවා අපි සකස් කරන්න ඕන. සකස් කරන්න ඕන මොකටද? සකස් කළොත් විතරයි ආයතනය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ සකස් කළ වාර්තා අර කලින් කිව්ව වගේ
අපි එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන අයට අපට ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන අයට අපේ ආයතනයට බාණ්ඩ අලෙවි කරනවද නැද්ද කියලා තීරණය කරන අයට අපට සහනාධාර දෙනවද නැද්ද කියලා තීරණය කරන අයට එයාගේ තීරණය ගන්න ඒතරතුරු මොකද කරන්න ඕනේ ලබා දෙන්න ඕන බැංකුව එල්ලුවම අපේ තොරතුරු දෙන්න ඕන ආණ්ඩුවේ ආයතන එල්ලුවම අපේ තොරතුරු දෙන්න ඕන අපෙන් ගඳුරු බරුව අපේ තොරතුරු එල්ලුවම අපේ තොරතුරු දෙන්න ඕන සංවේදනය කරන්න ඕන තහ නැවත අවශ්‍ය වූ විට බලා ගන්න ඒවා ගබඩා කර තබා ගන්නත් ඕන එකමුට අපි ගිය අවුරුද්ද ගිනම හදලා ඒ ගිනම පැසිද්ද කරනවා හරිද අපි තෝ මේවා අපි දැන් ඉන්නේ 2022 අවුරුද්ද 2021 අවුරුද්දට දාලව අපේ ගිනුම් හදනවා ලාභය ගණනය කරනවා ඊට පස්සේ පුළුවන් ද ඒ ගිනුම් වාර්තා කුච්චල නල්ල අලු ගා ගන්න එහෙම නැත්නම් හරි ගංගේ පා කරලා අරින් පුළුවන්ද බැ ඒ ගිනුම් වාර්තා 21 අවුරුද්ද විතරක් නෙමෙයි 20 අවුරුද්දේ 19 අවුරුද්දේ 18 අවුරුද්දේ ආදී වශයෙන් අතීත තොරතුරු අවශ්‍ය වුණොත් නැවත අවශ්‍ය වෙන්න පුළුවන් නීතිමය කටයුත්තකට එහෙම නැත්නම් ආයතනයේ වෙනත් කටයුත්තකට නැවත පැරණි වර්ෂයක තොරතුරු අපිට ඕන වෙන්න පුළුවන් එතකොට ඒකවුන්ටන්ට් කියන්න පුළුවන්ද අනේ ඒවත් පරණ තොරතුරුනේ දැන් අපි ඒවල් තියාගත්තේ නැහැ කියලා කියන්න පුළුවන්ද බෑ ඒ වැදගත් තොරතුරු රැස් කරලා ගබඩා කර තබා ගන්නත් ඕන ඒකත් ගිණුම් කරණයට අදාළ ගණකාධිකාරිවරයාගේ කාර්යය තමම ඕල්ඩ් දුන්න ප්‍රශ්නේ තියෙන්නේ ගිණුම් කරන යන කුමක්ද කියලා. හැබැයි මේ දෙන මම පැහැදිලි කිරීම සහාය දෙන නිර්වචනය ඇතුළත ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා වගේම ගිණුම් කටයුතු බාර වෙන නිලධාරියාගේ කාර්යභාරය අහුවොත් ඒකටත් අදාළ උත්තරයකුත් එක්ක ගබඩා කිරීමත් ඒකවුන්ටන්ට් කාර්යයක් වශයෙන් හඳුන්වගෙන මම ඔයාලට නිර්වචනයක් දුන්නා. දැන් මම නිර්වචන දීලා ඉවරයි ගිණුම් කරණය ගැන පළවෙනි ප්‍රශ්න උත්තර දීලා ඉවරයි. දැන් මාට පුළුවන් වෙන්න ඕන ඔය නිර්වචන දෙක කියවෙන අදහස මතක තියාගන්න. මතක තියාගන්නවා සහ කටපාඩම් කරනවා කියන්නේ දෙකක්. නේද? මතක තියාගන්නේ සමහර විට අමතක වෙන්න පුළුවන්. හැබැයි අදහස මතක් වෙන්න පුළුවන් වෙන්න ඕන. අත්දැකීම් යන්නේ කියන්නේ. මම මේ කියව දේවල් අනුපිළිවෙලට ඉස්පිල්ලක් පාපිල්ලක් නැර ඒ ආකාරයෙන්ම ලියන්න ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන නැහැ. හැබැයි එහෙම ඕන පත් කවුන්ටිම් ගන්නන්න තීරණය කරනවා. දැන් මම මේ මෙතන වාට කතා කරන්නේ පොතක් බලාගෙන නෙමෙයි. මට මතක තියාගන්න සිද්ධ වෙනවා. කටපාඩමින් මතක තියාගන්න සිද්ධ වෙනවා. දැන් මේ නිර්වචන අලුත් ක්‍රමතාවයන් අනුව සංශෝධනය කළොත් වර්ණ ගණක අධිකාරී ආයතන එහෙම අපට අලුත් නිර්වචන අලුත් වචන ඒ ආකාරයේ මතක තියාගන්න ඕන. මේ වට එහෙම වුණේ නැහැ. ඔයා එකම් දිනුරෙක් නොවෙනවා නම් ඔයා විභාගෙට මේක ගෙනියන්නේ මේ දැනුම ඔයාගෙන් පරීක්ෂා කරන්නේ මම කලින් කිව්ව විදියට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ විදියට. ඒක බහුවර්ණ ප්‍රශ්නයක් වර්ණ පහක් තියෙනවා නිවැරදි පිළිතුර හොයන්න තියෙනවා. ඒ නිසා ඒ කියන වාක්‍ය පහ කියවුවම ඔයාට මම මේ කියලා දුන්න අදහස කියවෙන වාක්‍ය තෝරා ගන්න මට්ටමට ඔයා මේක අවබෝධ කරගෙන මතක තියාගත්තම ඇති කටපාඩමින් මේ විතරම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් අන්න පළවෙනි ප්‍රශ්නට උත්තරය ඔයාලට ලැබුණා. දැන් යනවා අපි ප්‍රශ්න අංක දෙකට. ප්‍රශ්න අංක දෙක බලන්න තියෙනවා ඔගේ ටියුට් එකට දැන් එන්න තියෙනවා. ගිනුම් කරණය ලියා ගන්න මේකම වාගේ පොතේ ලියා ගන්න ප්‍රශ්නය ප්‍රශ්න අංක දෙක ගිනුම් කරණය මූල්‍ය ගිනුම් කරණය හා කලමනාකරණ ගිනුම් කරණය ලෙස කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න
අද මම තවත් මට සතියන්ති කරගන්න බැරි වෙන පන්තියක් තුනට යොදාගත්ත මොකද දවස් වෙනකොට දෙකටම පන්ති කීපයක් තියෙන නිසා ඒ නිසා මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා ඇත්තේ වාර්ගයේ පාඩම මෙතනින් වාගේ පන්ති අතර නතර කරනවා ඊළඟට ඇකවුන්ටින් පැවැත්වන දවස අපි ඔයාලගේ WhatsApp group එකට දැනුම් දෙන්නම් දැන් මම දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් එතෙන්ද කියනවා ගිණුම් කරණයේදී මූල ගිණුම් කරණය හා කලමනාකරණ ගිණුම් කරණය කියන අංග දෙකක් තියෙනවා මම පාඩම ගැන sorry අපේ විෂය නිර්දේශය ගැන පැහැදිලි කරද්දිත් මේ ගැන කිව්වා ඒ කියන්නේ accounting වලදී අපි ඉගෙන ගන්න විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා වගේම වෙනස්කම් දෙක ප්‍රායෝගිකවත් අපි දකිනවා ගිණුම් කරණය කොටස් දෙකකට බෙදෙනවා දැන් මේක හොඳ ප්‍රවේශයක් අපි ඉස්සරහට මොකද්ද කරන්න කියලා දැනගන්න මම accounting ගුරුවරයෙක් නේ එනිසා මම මුල්ම දවසේ කියන්නේ වාට උසස් පෙළෙන් පසුව accountant කෙනෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. තව මම ගැන මොනවද කරේ මම දැන් මං ඉගෙන ගත්තේ ගමේ පාසල අම්බරන්ද මහවිද්‍යාලේ ඊළඟට මම විශ්වවිද්‍යාලය ජයනාපුර විශ්වවිද්‍යාලය තේරි පත් වුණා කියලා ඔයා දන්නවා. මගේ උපාධිය ගිනුම් කරන උපාධියක් බව දන්නවා. එතනින් හරි දන්නේ නැහැ. මමත් accountant කෙනෙක් විතර සේවය කරනවා. ඒ කියන්නේ මම චාර්ටර් ක්වොලිෆයිඩ් වුණේ නැහැ. තව විභාගයක් තියෙනවා කරන්න. ඒක ලෙවල් එකක් සම්පූර්ණ කරේ නැහැ. ඉතින් ටියුෂන් වලට ආවනේ. ඉතින් ඒක සම්පූර්ණ කරන්න ඉතින් කාලයකුත් නැහැ. මේ ආත්මේ නම් එක කරගන්න එකක් නැහැ මම. ඒ වුණාට මම වර්ණ ඝන කාර්යකරණය හදාගෙන තියෙනවා. ලෙවල් 3ක් දක්වා. ඊට අමතරව ගිනුම් කරන උපාධි ධාරියෙක්. ඒ හේතුවෙන් මම මුලින්ම පෞද්ගලික අංශයේ රැකියා දෙකක් කරා. ගිනුම් විදායක ඊළඟට මොකද්ද ඇසිස්ටන්ට් ඇකවුන්ටර් කියලා. Accountant ke devaniya assistant accountant වල කරා ඊළඟට මම රජයේ ගණකාධිකාරී අමාත්‍යංශයක ගණකාධිකාරී වශයෙන් සේවය කළා ඒ නිසා මම දැන් කියන්නේ මගේ වෘත්තිය පටන් ගත්තේ ගිනුම් කරන වෘත්තියෙන් ඉගෙනීම් කරන්නේ ගිනුම් කරන්නේ බලන් ගියාම මගේ ජීවිතේ වැඩි කාලයක් ගිනුම් කරණය සමග ගත වෙලා තියෙනවා ඒ නිසා මම ඔයාලට කියනවා අද හොස්පිටල් පසු accountant කෙනෙක් වෙන උත්සාහ කරන්න මේ හැමෝටම ඒකට ආසාවකුත් නැහැ. තව තව කොමස් කරලා ඉගෙන ගන්න පුළුවන් ඕන තරම් කෝසස් තියෙනවා. අපි ඒවා ටික ටික කතා කරමු. ප්‍රසන්න සර් ටික ටික මතක් කරනවා. මම ටික ටික ඒවා මතක් කරනවා. හැබැයි accounting ගන්න ගුරුවරයෙ ඉදිරියට මම කියනවා accountant කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. වලහන්න පුළුවන් සර් එහෙනම් මොකටද මේ ජොබ් එක දාලා මේ ටියුෂන් වලට ආවේ කියලා. ඒකට හේතුව මම පසු දවසක කියලා දෙන්නා. කියන්නා. දැන් ළමයි මම කිව්වොත් මෙන්න මේ ගිනුම් කරන කොටස ගැන ආයෝබිකව මූල්‍ය ගිණුම් කරණය කියන්නේ වැදගත්ම ගිණුම් කරන කොටස. ගිණුම් කරන නීති රීති තියෙනවා දරුවනේ. ගිණුම් කරන සංකල්ප තියෙනවා. ඒ කියන්නේ මේ භාවතේ මෙහෙම යන්න ඕන කියලා පාරවල් වෙන් කරලා තියෙනවා. ඒ පාර පිට පනින්න බෑ. නිසි ක්‍රමවේදයන් යටතේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. පිළිගත් ක්‍රමවේදයන් යටතේ. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය කරන ආකාරය ඉගෙන ගන්නවා නම් මූල්‍ය ගිණුම් කරණේවා ඉගෙන ගන්නවා නම් වාට උපාධියක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ තර කවුන්ටර් කෙනෙක් විදිහට වර්ණ ගණකාධිකාරී ආයතනයේ බලහන් ඇති චාර්ට් ඉන්ස්ටිටියුට් එකක කියලා අපි කියන්නේ ඒක චාර්ට් කරන්න අවුරුදු 4ක අවුරුදු 4ක් මහමාරක් වගේ යන පාඨමාලාවක් උපාධියක් හදාරනවට වඩා අමාරුයි ඇත්තම කියන්න ඕන මට උපාධිය හදාරන්න පුළුවන් වුණානේ හැබැයි මට වර්ණ ගණන කාර්යය කරන විභාග හතර පාස් කරගන්න බැරි වුණා දැන් ටියුෂන් කරන අතරතුර වෙන රැකියාවක් කරන අතරතුර උපාධියක් හදාරන්න පුළුවන් සදා ඉගෙන ගන්න පුළුවන් මේ චාර්ට් ඇකවුන්ටන්සි විරුම ඉගෙන ගන්නවා කියන එක ඒක අර උසස් පෙළ ළමයේ කැම්පස් යන බලාගෙන ඉගෙන ගන්නවා වගේ කෙල්ල ඉගෙන ගන්නවා ජොබ් කරන ගමන් ඉගෙන ගන්නව නැත්තේ නැහැ නමුත් අභියෝගාත්මකයි උපාධි පාඨමාලාවට වඩා. ඒ වගේම පඩිය. දැන් මම කියුවානේ මම අන්තිමට රැකියාවක් කළා 2018 වර්ෂයේ වෙනකන් රජයේ ගණකාධිකාරීවරයෙක් වශයෙන් මම අවසාන කාලේ ලැබපු වැටුප රුපියල් 60,000ක්. මාසෙකට. මාසෙ රුපියල් 60,000 ගාමන් කවුන්ටර් කෙනෙක්ට. මම මගේ තනතුරට. හැබැයි මා එක්කම විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා මා එක්කම උපාධිය හදාරලා ඒ අතර වාරේ චාර්ට් එකන ගත්ත කෙනෙක්.
ඒ කාලයේදී ලැබපු වැටුප රුපියල් ලක්ෂ 3ක් විතර. පස් ගුණයක්. මගේ සැලරිය වගේ පස් ගුණයක්. ඒ 18 අවුරුද්දේ මගේ හොඳම යාළුවෙක් 2021 අවුරුද්දේ මෙයා ලක්ෂ 4යි ගානක් ලැබුණා වැටුප. ඒ කියන්නේ වාර්ෂිකව වැටුප වැඩි වෙන්නේ දැන් රජයේ සේවකයන්ගේ රුපියල් 5000ක් නේද පහුගිය දවස්වල ජීවන වියදම වැඩි ගෑස් මිල වැඩි වුණාට පස්සේ රුපියල් 5000කින් තීමනාවක් දුන්නා නේද රජයේ සේවකයන්ගේ පඩියට. ඒ අවුරුද්දටම තවට අවුරුදු දෙකකට වෙන්න පුළුවන්. පහුගිය කංශේ එහෙම නැහැ. ඉහළ තලවල ඉන්න අයට වැටුප වැඩි වීම ලේන්නේ 30000 40000 දැන් මෙයාගේ වැටුප වැඩි වීම එකවර රුපියල් 75000. ලක්ෂ තුනක් තිබුණා නම් 2018 19 අවුරුද්ද 375000. 2020 අවුරුද්දේදී මෙයාගේ වැටුප 400000 ඉහත් 425ක් වගේ තිබුණා. 75000 වලින් වැඩි වෙන්නේ මා අවුරුද්දකට පරිදි. එතකොට පඩි කීයක් ලැබෙනවද අවුරුද්දට? මාස 12යි. මේ පඩි 15ක් විතර ලැබෙනවා. ඒ කියන්නේ යාළුවගේ කැලෙන්ඩරේ පඩි මේ මාස ගාන වැඩිද නෑ බෝනස්. අප්‍රේල් මාසෙ මේ වගේ තව වැටුප් දෙකක්. දෙසැම්බර් මාසෙ තව වැටුප් මුල් වැටුප් 300000ක් ලබනවා නම් දෙසැම්බර් මාසෙ 109000. ඉහළ ලාභ ලබන ආයතනයක ඩබල් බෝනස්, ට්‍රිපල් බෝනස් සමහර තැන්වලදී. කියන්නේ වැටුප තවත් වැටුප තුනක් දෙසැම්බර් මාසෙ. ඒකට පඩි 4ක් මාසය තුල. ඉතින් මාසයකට වැටුප් 15ක් 16ක් ලෙහෙසියෙන්ම ලබනවා. ඊළඟට විදේශ සංචාර වයිතරද මේක තමයි උපරිම වැටුප කියලා නැහැ මේ මම දන්න හොඳම යාළුවා මීට වඩා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සමාගමක් වැඩ කරන අපේ බැජ් කියාලෙක් ඉන්නවා මෙයා ලක්ෂ 3ක් ලබද්දී අපේ ගාලු පළාතේ ගාල්ල යාළුවෙක් අපි බොහොම අමාරුවෙන් එයා රුපියල් ලක්ෂ 12ක් හම්බ කරගන්නවා අවුරුද්දකට නෙවෙයි මාසයකට මාසයකට රුපියල් ලක්ෂ 12ක් ලබනවා වැටුප මෙයාගේ ජොබ් එක ඇවිල්ලා ගණක අධිකාරිවරුන්ට ගිණුම් කරණය කියා දීලා. තේරෙන ඇතින්ද පොඩ? එකවුන්ටන්ට් ඇකවුන්ටින් කියලා දෙනවා. එනවා හිතන්න අපි මේ උසස් පෙළ මට්ටමේ ඉගෙන ගන්න සමාගම් කැටුනේ නෙවෙයි මේ ප්‍රායෝගිකව තිබෙන්නේ. රටවල් විවිධ රටවල් වල ක්‍රියාත්මක වෙන සමාගම් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ප්‍රධාන සමාගම ඉන්දියාවේ තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඉතින් මේ රටවල් වල නීති තත්ත්වයන් වල වෙනස්කම් තියෙනවා. ඒවත් එක්ක කොහොමද කටයුතු කරද්දී එන ගැටලු විසඳා ගැනීම මගේ අපේ බැජ් එකේ අපේ කවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකේ අපිත් එක්ක ඉගෙනගත්ත යාළුවෙගේ ජොබ් එක. කවුන්ටන්ට්ලට කවුන්ටින් කියලා දෙනවා. මෙයාගේ වැටුප වෙනස් වෙනවා. දැන් මේ කාලේ මේ වගේ ඩබල් ට්‍රිපල් වෙලා ඇති. ඇයි? අට වැටුප් ගෙවන්නේ ඩොලර් වලින්. ඒකේ පඩිය එන්නේ ඩොලර් වලින්. එතකොට මම මේ ලක්ෂ 12 කිව්වේ ඒ කාලේ ඩොලර් එක්ස්චේන්ජ් රේට් එක මට මතක විදිහට තිබුණේ 160 ගණන්. එන ඩොලර් එකක් මාරු වෙන්නේ රුපියල් 160කට ඒක ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් එකක් මාරු වෙනවා අපි හිතමු නීත්‍යානුකූලව ගත්තොත් රුපියල් 200කට කියලා. එතකොට වාර්ෂිකව එක පැත්තකින් යාගේ ඩොලර් ඉන්කම් එක වැඩි වෙනවා. ඒ කියන්නේ කලින් වතාවේ යා ඩොලර් 2000ක් මාසෙකට උපයනවා නම් දැන් පඩි වැඩි වෙලා ඩොලර් 2400ක් වෙනවා. අනෙක් පැත්තෙන් ඒ වැඩි වෙන ප්‍රමාණය රුපියල් වලට මාරු කරද්දී ලැබෙන රුපියල් ආදායම වැඩි වෙනවා. මොකටද මේ? මොකටද මේ ගෙවන්නේ? අපි චාරට් කරපු නිසා. එහෙනම් නිදානයක් උඩ නිදාගෙන ඉන්න මිනිස්සු කියලා අපිට කියන්නේ නේද? බලත් ඒ වගේ. නිදානයක් පිනිපිනි නිදානයක් පිනිපිනි ඉන්න මිනිස්සු ඔයාලා. මිනිස්සු නේ ළමයි නේද? නිදානට ලං වෙන්න තාටිකයි තියෙන්නේ. උසස් පෙළෙන් පසුව තියෙන මොකද්ද? චාර්ට් කරා. මූල ගිරුම් කරන්නේ හදාරන්න. අඩිය විතරක් නෙවෙයි. ඉහළ පිළිගැනීමක්. අපි පුංචි කාලේ අපිට කිව්වේ අපේ අම්මලා අපේ ගුරුවරු කිව්වා වෛද්‍යවරයෙක් වෙන්න නේද? කණ කාල විකාරිවරයෙක් කියලා කිව්වේ නෑ. එකම්බල් කෙනෙක් වෙන්න කියලා කිව්වේ නෑ. හැබැයි අපි කිව්වා වෛද්‍යවරයෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න. පයිලට් කෙනෙක් වෙන්න. එහෙමනේ කිව්වේ නේද? ඒ මට්ටමට යන්න පුළුවන්. එක වතාවක් අපි කැම්පස් එකේදී ලෝකේ කරපු සමීක්ෂණ වාර්තාවක් අපිට අපේ පිරිවෘතුමා දැන් ඔය විශ්වවිද්‍යාල පුරුත සභාවේ සභාපතිතුමා සම්පත් සර් අපිට පෙන්නවා ලෝකේ හොඳම රැකියා 10 එකක් තමයි
ජනකාධිකරණය කවුන්ටන්ට් ජොබ් එක ලෝකේ හොඳම ඉහළම පහසුකම් තියෙන ඉහළම ඉහළම පිළිගැනීම තියෙන වරප්‍රසාදල රැකියා 10 එකක්. ඒක කරන්න අලිතාලම තමයි එලෙවල් වලට කොමස් කරන්නේ. අලිතාලම දාගෙන ඉන්නේ. අලිතාලම දාන විදිය තමයි වැදගත් වෙන්නේ. සිමෙන්ති අපි වෙද්දී දැම්මොත් ප්‍රශ්නය. ඒ නිසා හොඳට ඒ කළමනාකරණය කරගෙන අලිතාලම දාගත්තොත් ඉහළට ගණන් ගන්නවා කියන එක වලට එච්චර අමාරු වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා කළමනාකරණ ගිණුම් කරන්නේ. කළමනාකරණ ගිණුම් කරන්නේදී අපට ඒ පිළිබඳ නිපුණතාවය ගන්න පුළුවන්. ලෝකයේ දැන් පිළිගත් අපේ රටේ ප්‍රචිත පොස් එකක් තියෙනවා CIMA. CIMA. ඒකෙත් අර වගේම හොඳ වැටුප් ලැබෙනවා. හැබැයි පුතේ එකක් තියෙනවා මේක චාරට් කරන්න අපි දරන වියදමට වඩා ඉහළ වියදම CIMA කරද්දී දරන්න ඕනේ. ඒ විතරයි වෙනසකට තියෙන්නේ. ඉහළම පිළිගැනීම මෙතෙන්ට යනවා ඒ සමාන ඊට පොඩ්ඩක් ළඟ යන පිළිගැනීම CIMA වලට ලැබෙනවා. අඩිය පොඩ්ඩක් වෙනසක් වුණාට වියදම ගත්තම ඉගෙන ගන්න කාලෙ වියදම මේකේ වැඩි. එහෙනම් ඇයි මම මේකම මේක හොඳයි කියලා කියන්නේ? මේක කරන්න ගොඩක් අමාරු වෙද්දී මේක කරගන්න එච්චර අමාරු වෙන්නේ. මේක විභාග ගොඩක් අමාරුයි පාස් කරගන්න. මේකදී ටිකක් අමාරුයි නැත්තේ නෑ. මොකද මේ තරම් අසීරුතාවයකටපත් නොවි මෙයා පාස් කරගන්න පුළුවන්. අපි ඒ ගැන වැඩිපුර කතා කරමු. ඔබට අවශ්‍යතාවයක් ආවොත් උසස් පෙළෙන් පසුව ඔබ මට කතා කරන්න. දැන් ඊළවල්නේ කරන්නේ චාරට් කරන්න යන්න ඕන නෑ. හරි. ඒක මම හැම පන්තිකම කියන මොකද අපි මේ පන්ති වලට සහභාගී වෙන අන්තිම සහභාගී වෙන අය පොස් එක ඉවරනකන් ඉන්නේ නෑනේ. මේ ඔන්ලයින් අපේ සමහර අද ආව එතනින් එහාට අපිත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඒ වුණත් අපිත් එක්ක දවසක් හරි සම්බන්ධුන කෙනෙක්. ඒ නිසා මම හැම දවසකම ওই දෙවනි ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී මේ දෙක ගැන වෙනස්කම් කියනවා. වාසි අවාසි කියලා අවාසි ඇත්තෙම නැත්තම හේතුව ආපු පළවෙනි දවසේ එකම දවසක් වුණත් ඒකෙන් හරි දෙයක් වා ජීවිත ලං කරගත්තොත් මට ඒක වටින නිසා. නිසා ආය ආය පන්ති ඉන්න කියලා මම ආයෝජනා කරන්නේ නැහැ. ආවතු ගන්න එන්න තේක ළඟට ගිහිල්ලා උ ගන්න තරම් අපි බැගපත් වෙන්නේ නැහැ. හැබැයි අදත් එපා වෙලා යන අයට කියන්නේ. ඉගෙන ගන්න එක නතර කරන්න එපා. පුළුවන් නම් සීමා කරන්න. වේදමා වැඩි වඩදා ගන්න ලෙහෙසි. එහෙම නැත්නම් ගාලට් කරන්න. දැනගෙන කරන්නත් ඕන. එකක් සංකීර්ණ ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. මහන්සිලා වැඩ කරන්න ඕන. පාස් කරගත්තොත් හොඳ තනතුරකට හොඳ වැටපක් සමග යන්න පුළුවන්. දැන් අපි එක නෙවෙයි කතා කරන්න ආවේ වෙනස්කම්. ලියුම් ඉක්මනින් මට මීටින් එකේ වෙනවා IP මේ නිසා ඉක්මනින් අපි වෙනස්කම් ටික ලියාගමු. මොල්ල ගිනුම් කරන්නේ පැත්තේ. මේක ලියනවා පළවෙනි එක. ගිනුම් කරන ප්‍රමිත. ආ sorry. ඒක නෙමෙයි. අපි පළවෙනි වැදගත් දේ වචන. පළවෙනි එක මෙහෙම ලියන්න. පොත මෙදා ගන්න මොල්ල ගිනුම් කරන හා කළමනාකරණ ගිනුම් කරන කියන ප්‍රධාන කොටස් දෙකකට මෙතන ලියන්න. ආයතනයේ අතීත තොරතුරු යොදාගෙන ආයතනයේ අතීත තොරතුරු යොදාගෙන මූල්‍ය වාර්තා සකස් කරනු ලබයි. ආයතනයේ අතීත තොරතුරු යදාගෙන මූල්‍ය වාර්තා සකස් කරනු ලබයි. කළමනාකරණ ගිණුම් කරන පැත්තෙන් කියන්න. අනාගත තොරතුරු නැත්නම් පුරෝගතනය කළ තොරතුරු යොදාගෙන වාර්තා සකස් කරනවා. වල කීප දෙනෙක් chat box එකට එක එක ප්‍රශ්න අහලා ගුණාර කාඩට් ගැන අහලා තිබුණා. මම ඊළඟ සතියේ එක ගැන කියලා දෙන්න. ලබන සතියේ මම තව ටිකක් මේක මතක් කරලා ඔයාලාට ප්‍රශ්න උත්තර දෙන්න. අතීත තොරතුරු යොදාගෙන වාර්තා සකස් කරනවා. කළමනා කරගෙන තමයි අපි ලියුවා. පරෝකතනය කළ තොරතුරු. එහෙම නැත්නම් අනාගත තොරතුරු යොදාගෙන
වාර්තා සකස් කරත්. දෙවැනි වෙනස්කම ලියන්න මූල ගිණුම් කරන පැත්තේ. මූල ගිණුම් කරන පැත්තේ දෙවැනි වෙනස්කම ලියන්න. පුරෝකථනය කළ තොරතුරු කියන්නේ අපි කියන්නේ මේ වේයයි අපේක්ෂා කරන තොරතුරු. ඒ කියන්නේ අපි හිතනවා ලබන දැන් අපිට තව නිවුස් වල ඇහෙන්නේ 2022 වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීම මෙපමණ ප්‍රමාණයක් වේය අපි බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මහ බැංකුව කියනවා 2021 දැන් වාර්තාව කියනවා මෙහෙම කියනවා 2021 කොරෝනා වසංගතය හේතුවෙන් අපේ ආර්ථික තත්ත්වෙ මෙහෙමයි. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා 2022 වර්ෂයේ මේ අවුරුද්ද බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථික වර්ධන වේගය 4.8 ඉක්මවා යන්න. කෘෂිකර්ම මිතුමා කියනවා මේ වසරේ වී ආශ්‍රයන්න මෙට්‍රික් ටොන් මෙපමණ ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. අන්නේ පොරොකටනේ හීනෙන් දැක්කා ගයක් කියනවා නෙමෙයි නේද? අපි අමතරේ කියනවා වෙන පුළුවන් නමුත් අර වෘත්තිමය වශයෙන් අපි කියන්නේ නැහැ පොරොකටනේ කතුරු කියන්නේ අපි හිතල කියනවා හීනෙන් දැක්කා ගයක් නෙමෙයි. විය හැකි සාධක සැලකිල්ලට අරගෙන විය හැකි සාධක සැලකිල්ලට අරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේක තමයි වෙන්න පුළුවන්. ඒකේ පොරොකටනේ වැඩි ප්‍රති අපි ඉගෙන ගන්න වෙනසක් පුරෝගතන එක සරතු භාවිත කරලා වාර්තා සකස් කරනවා. දෙවනි වෙනස්කම්. ගිනුම් කරන ප්‍රමිත නීති රීති. ගිනුම් කරන ප්‍රමිත ගිනුම් කරන නීති රීති. යොදා ගනි. ගිනුම් කරන ප්‍රමිත ගිනුම් කරන නීති රීති යොදා ගනි. දෙවනි ප්‍රශ්නේ මම ටියුට් එක ෂෙයාර් දෙන්නම් ඔයාලගේ ගෲප් එකේ එතන බලාගෙන ඉන්න. ගිනම් කරන ප්‍රමිත නීති රීති යොදා ගනි. කල්පනා කරන ගිනම් කරන පැත්තෙන් කියන්නේ. ගිනම් කරන ප්‍රමිත නීති රීති යොදා නොගනි. කල්පනා කරන ගිනම් කරන පැත්තෙන් කියන්න. ගිනම් කරන ප්‍රමිත නීති රීති යොදා නොගනි. එනවා පාවිතා වෙන්නේ නැහැ. මම පැහැදිලි කිරීම ලබන සතිය දෙන්න. මොකද මට තව කට් එකක් තියෙනවා පහට ඊට කලින් අපේ පරණ බැජ් එකට පන්තියක් කරලා තියෙනවා. ඒ නිසා 3-5 වෙන් කරලා තියෙනවා පව කට් එකට කලින්. හා ඒ නිසායි මම මේ පොඩ්ඩක් අද හදිසි වෙලා තියෙනවා ලක පන්තිය. ද සෞරද තියෙන සාමාන්‍ය පන්තිය. හරි තුන්වෙනි වෙනස්කම ලියමු. තුන්වෙනි වෙනස්කම ලියමු. අතීත තොර සෝරි ඒක නෙමෙයි. සකස් කළ තොරතුරු අභ්‍යන්තර හා බාහිර සකස් කළ තොරතුරු අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් වෙත සංනිවේදනය කරයි. සකස් කළ තොරතුරු අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් වෙත සංනිවේදනය කරයි. මූල ගිණුම් කරන පැත්තෙන් කියන්න. සකස් කළ තොරතුරු අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් සංනිවේදනය කරයි. සකස් කළ තොරතුරු ආයතනයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් සංනිවේදනය කරනවා. සකස් කළ තොරතුරු මෙතන අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් සංනිවේදනය කරනවා. කල්පනා කරන ගිණුම් කරන්නේදී අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් සංනිවේදනය කරනවා. හතරවෙනි අවශ්‍යතාව හතර වෙනස්කම් ලියන්න. නෛතික අවශ්‍යතාවයකි. නෛතික ඒ කියන්නේ නීතිමය අවශ්‍යතාවයක්. මම එක පැහැදිලි කිරීම අපි ලබන සතිය කරනවා. අද නෝට් එක ලියාගත්ත නැති. නෛතික අවශ්‍යතාවයකි. ඒ කියන්නේ ළමයි මූල ගිනුම් කරන්නේ අනිවාර්යයෙන්ම ආයතනයක් පිරිත වෙන්න ඕන. ඇයි ආදම් බුදු ගමන? නේද ව්‍යාපාරයක් කරන ආදම් බුදු ගමන? ආදම් බුදු ගමන ගිනිම හදලා තියෙනවා. ඒ කියන්නේ මූල ගිනුම් කරන්නේ අපි අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන ව්‍යාපාරයක්.
කලමනාකරණ ගිනුත් කරන කියන්නේ නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික කියන්නේ නීතිමය අවශ්‍යතාවය. නීතියම කියන මේක කළ යුතුයි. මොළගිනුම් කරන්නේ නෛතික අවශ්‍යතාවයකි කලමනාකරණ ගිනුත් කරන වෙනවා නෛතික අවශ්‍යතාවයක් නොවේ. අන්තිම වෙනස්කම ලියා ගන්න. අන්තිම වෙනස්කම ලියා ගන්න. මොළගිනුම් කරන පැත්තෙන් මෙහෙම ලියන්න. වර්ෂයකට වතාවක් හෝ වාර කිහිපයක් පමණ. වර්ෂයකට වතාවක් හෝ වාර කිහිපයක් පමණ. වාර්තා ඉදිරිපත් කර. වර්ෂයකට වතාවක් හෝ කිහිප වාරයක් පමණ වාර්තා ඉදිරිපත් කර. يعني මූල්‍ය ගිණුම් කරන්නේ අර report හැදෙන්නේ අවුරුද්දකට බොහෝ වෙලකට වතාවක් විතර. report කියලා හැදෙන්නේ මොනවද දන්නවද? මූල්‍ය ගිණුම් කරන තෙලක හදනවා ළමයි අපි ආදායම් ප්‍රකාශන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. මුදල් ප්‍රවාහ ප්‍රකාශන. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශන. ඔය ඕවන්නගේ වගේ වාර්තා කීපයක් හදන්න තියෙනවා. ඒවා අපි සාමාන්‍යයෙන් මූල්‍ය ගිණුම් කරන යටතේ හදන දේවල්. ඒවා අපි හදන්නේ බොහෝමයක් අවස්ථාවලදී අවුරුද්දක වතාවක්. එක සැරේ. දැන් ගිණුම් කරන්නේ ආශිතව ජොබ් එකක් කරන අය දන්නවා නේද? ෆයිනල් account හදන්නේ. දෙමාපියෝ වැඩි හිටියා. ඒක අයියලා කරලා පවුලෙන් ඉන්නවා. accountant කෙනෙක් නැත්තම් එයා හා සම්බන්ධ රැකියාවක් කරනවා. එයාලා ගොඩක් ගොඩක් කාර්යබහුල වෙන්නේ ෆයිනල් account එක හදන කාලේ. ඒ වාර්තා හදන අවසන් කාලේ. එතකොට මෙයාලගේ මූල්‍ය ගිණුම් කරන රටේ නිමෝමක් බිහි වෙන්නේ බොහොමයක් අවස්ථාවල අවුරුද්දේ වතාව. හැබැයි විශාල පරිමාණයක් අරලා ලබන ආයතන විශාල ප්‍රමාණයක් තියෙන තැන් වල අවුරුද්දේ මාස 6ක් ගියාම කොටසක් හදනවා වගේ වෙන්න පුළුවන්. හැම කෙනෙක් මෙහෙම කරන්නේ නැහැ. හැමෝම කරන්නේ අවුරුද්දේ වතාව. කවරක් කරගිනුම් දැන් අපි ලියාගත්තනේ වර්ෂයකට වතාවක් පමණක් වතාවක් හෝ කිහිප වතාවක් පමණක් වාර්තා ඉදිරිපත් කරනවා. කල්පනා කරන ගිණුම් කරන ඒ ලියාගන්නවා. කලමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක් මේක ලියන අන්තිම වෙනස්කම කලමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාර්තා ඉදිරිපත් කරන කලමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාර්තා ඉදිරිපත් කරන හරි ළමයි අනේ සමා වෙන්න ඕන උදේවරුේ ප්‍රසන්න ඒකනායක සර්ගේ පන්තියක් තිබුණ නිසා උදේවරුේ පන්තියක් යොදා ගන්න පෙරනා සර්ගේ පන්තිය උරු වහම තමයි මේ පන්තිය යොදාගත්තේ අද පොඩ්ඩක් කාල සීමාව කෙටි අනේ WhatsApp group එකේ ඊළඟ එකමුතින් class එක බොහෝ විට ඊළඟ දවසේ ඊයෙදෙන විට තියෙනවා දනුන් දෙන්නම් එදාට අපි දෙවෙනි ප්‍රශ්නය තව ටිකක් කරු ටික පැහැදිලි කරගෙන ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු නම් මම දැන් පන්තිය අතර කරනවා මම හරි ගැටලුවක් තිබුණා තින් ඔයාලා දන්නවා ඔයාලා ඉන්න WhatsApp group එකේ මගේ number එක තියෙනවා අපිට call එකක් දෙන්න නැත්නම් text එකක් දාලා තියන්න